අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදා අපිට දැන් වෙලාව එළිමිලා තියෙන ධර්ම දේශනාව සඳහායි ඒ සඳහා සියලුම දෙනා tempat වෙමු tempat වෙලා ධර්මකාරී යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝපනා උසෝ හේතු කෝපච්චයෝ යෝ අනුපන්නෝ ච රාගෝ උපජ්ජති උප්පන්නෝ රාගෝ භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති සුබ නිමිත්තත්තිස්ස වචනියං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සාකච්ඡා කරපු මේ සූත්‍රයට සිංහල පොතේ ඇත්තටම නමක් වෙන් කරන්නේ ඒ සූත්‍ර 10ටම මහා වග්ගය කියලා කිව්වට නමුත් බුරුම් පොත බලනකොට ඒකට තියලා තිනවා අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා. ඒ මොකද මේ සූත්‍රයට පදනමස්කස් කරනකොට සර්වජන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් නැත්නම් එතනට රැස්වලා හිටපු සිවණක් පිරිසගෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි මේ අඤ්ඤතිත්‍ය ශ්‍රාවකයෙක් ඇවිල්ලා ඔබලගෙන් ඇහුවොත් මේ කෙලෙස් ජාති තුනක් තියෙනවා මේ කෙලෙස් ජාති තුන මේ රාග දෝෂ මොහ වශයෙන් නම් කරනවා මේ කෙලෙස් ජාති තුනේ කෝ විශේෂෝ කෝ අදිප්පේතෝ කෝ නානාකරණන්දි කිය ඒක එක කෙලෙස් වල සුවිශේෂී ලක්ෂණ මොනවාද ඒකේ කෙලෙසක් කුමන අදහසක් ඇති එකක්ද නැත්නම් ඒකෙන් අපිට ඇති හිදු කරලා දෙන දේ කෘත්‍ය මොකද්ද කොහොමද ඒවා එකින් එකින් වෙන් වෙන්නේ කියලා අඤ්ඤ තීර්ථක පරිබ්‍රාජකෙක් ඇහුවොත් ඔබලා කොහොමද උත්තර දෙන්නේ මේක තමයි සර්වචන් වහන්සේ පිටිසෙන් අහන ප්‍රශ්නේ නැත්නම් මේ සූත්‍රේ කතාපාබතය ආරම්භයේ අන්නේ ඒ නම අරගෙන මේකට අඤ්ඤතිත්‍ය සූත්‍ර කියලා තමයි බුරුම පොත නම තියලා තියෙන්නේ ඉතින් අපි මේ වැඩමුළුවට ගත්ත මේ සූත්‍රයට අපි නම තියාගනිමු පාචු සඳහා සම්මත කරගන්නෙමු බුදුම නම අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා. ඉතින් සර්වචන්නාංශයේ මේ විදිහට රාග ద్వේෂ මෝහ තියෙන තුත් අඳුනලා දීලා ඒක අඤ්ඤතිර්ථිකයෝ දන්නව ඔබලත් දන්නව මමත් දන්නව මේ විදිහට මේ කෙලෙස් වශයෙන් පොදු හඳුනා ගන්නාලද මේ ශීර්ෂ තුනේ විශේෂය මොකද්ද? රාගය ద్వේෂයට සහ මෝහයට අනන්‍ය නොවන සුවිශේෂී අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය මොකද්ද? එතකොට රාගය හිතකට නැග්ගට පස්සේ රාග චෛතසිකය ඉස්මතු වුණාට පස්සේ ඒකයේ හිතට ඒ సంతාණයට මොකද්ද කරන කෘත්‍ය? මොන මොන විදියට මේ රාගය වෙස්පෙරලෙනවද? මොන මොන ආකාරවලට යා අතුයිටි විහිදි වැඩෙනවද? එහෙම නැත්නම් රාගයේ බෙදී යෑම වර්ගීකරණය එපටන් දවසකට අපි හම්බෙන මුණත් විශ්මුණු කීයක් තියෙනවද මේ විදිහට රාගයත් මෝහයත් ද්වේෂයත් කියන මේ තුනම විස්තර කරන්නයි සර්වචනාසේ මේ විගේ ප්‍රශ්නයක් සංඝ පිරිසට දාන්නේ නැත්නම් සිවණක් පිරිසට ඉදිරිපත් කරන්නේ ඒක ඉදිරිපත් කරාට පස්සේ අපි ඊයේ කරපු මතක් කරගත්ත දේ කෙටියෙන් සාරාංශ කළොත් සංගවාංශය සඳහන් කරනවා භගවන් මූලකාණෝ බන්තේ ධම්මා භගවන් නිට්ටිකා භගවන් පටිධරණ සර්වඥන් වහන්සේ රත්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ ඔබ වහන්සේ පැත්තටයි ධර්මේ නතු වෙලා තියෙන්නේ ඔබ වහන්සේ සරණ කරගෙනයි ධර්මයේ තියෙන්නේ ඉතින් ඔබ වහන්සේට මේ අහන ලද ප්‍රශ්නයට උත්තරේ වැටහෙවා අපි සරුවච්චන් වහන්සේ කියන්නක් අසා දරාගන්නෙමු කියලා සංඝයා වහන්සේලා ඒක
ගෞරවපූර්වකව සර්වචන්නාංශයට මේ ප්‍රශ්නය හරහා මේ ප්‍රශ්නෙටම ආරාධනාවක් කරනවා. එතකොට සර්වචන්නාංශේ තං සාදුකං සුනාත මනසිකරෝත කියලා අහේනම් මහණෙනි මනාකොට අසව් ඉතේ දරාගනිව් නැවත නැවත සීකරව් කියලා ඔන්න මාතෘකාවට උද්දේශයට ඉරසස ගන්න. ඒ විදිහට තමන්ට අදාළ තැනට පිරිසි අවධානය යොමු කරගත්තට පස්සේ සර්වචනසේක දිගේම ඒ එල්ල කරගත්ත මාතෘකාව දිගේ ඉදිරියට නිර්දේශපත් නිර්දේශ වශයෙන් උද්දේශ කරගත්ත අරමුණට නිර්දේශපත් නිර්දේශ වශයෙන් විස්තර සපේනවා. ඒ ඉගැන්වීම් ක්‍රමය තාමත් ලෝකයට තේරෙන්නේ නැහැ. ලෝකයා අද තියෙන ලෝක විෂයන් එක බලනකොට ඒ කල්ැතු අධ්‍යාපන පාර්ශ්වෙට ඉන්න ලොක්කන්ට ඕනේ ටිකක් දාගන්නවා සිලබස් එක කියලා. එහෙම නැත්නම් පාඨමාලාව කියලා එක කැමති නම් කපන්න නැත්නම් කපන්න. ගුරුවරට අවස්ථාවකුත් නැහැ, ශිෂ්‍යයට අවස්ථාවකුත් නැහැ මේ අපි මේ කතා කරන දේ අදාළද නැද්ද කියලා බලන්න. නමුත් සර්වඥාසු ගෙන්නිල්ල හැම වෙලාවෙම ප්‍රායෝගික දෙයක්. හැම වෙලාවෙම මේ උගන්නන ඉගෙන ගන්න දෙපාර්ශ්වයට ප්‍රත්‍යක්ෂ දෙයක්. ප්‍රයෝජනවත් දෙයක්. අන්න ඒ දේ නැති වුණාට පස්සේ ඉගෙනුවාට පස්සේ අන් එන එක තමයි එන්නේ. කොයිදෝ කවුදෝ තීන්දු කරපු දෙයක් උගන්නලා ඒක කටපාඩම් කරලා ඒක වමාරු වෙකන පොස මේ දක්ෂෙක් කියලා කියනවා. හැබැයි කිසිම ජීවිතේට අදාළ දේවල් නෙවෙයි උගන ගන්න. ඒ යනවා බලනකොට සර්වචන්නාංශයේ මේ කරන ක්‍රමය ඒ පසුබිමට ඒ පුද්ගලයාට ඒ වෙලාවට කෙලිම අදාළයි. ඒ අදාළ දේත් පුද්ගලයාගේ විශේෂත්වයක් ලැබනකම් යාගේ මූලික අවධානයට යොමු කරලා ඒ අවධානය යොමු කරගත්ත දේ ඩිංගිත්තක් විස්තර කරලා දෙනවා. විස්තර කරලා මුහුණ දිහා බලනකොට කොහොමද මාතෘකාවෙද කට්ටිය ඉන්නේ ඒ කියන දේ අල්ලගත්තද කියලා. අල්ලගත්තට පස්සේ ඒ අල්ලගත්ත ඒක මත තව සුවිශේෂී දැනුම් ඒක විශේෂණය කරලා ඉදිරියට දියුණු කරන යනවා. එතකොට එදා ඒ සභාවට ආපු කෙනාටත් කලින් සර්වඥාන්සේ දන්න කෙනාටත් ඒ විශ්ේ දන්න කෙනාටත් ඒ විස්තර කරගෙන යන ක්‍රමයේ ඒ අනුපූර්ව ක්‍රමේ නිසා තමන්ට කැමැති තැනකින් උකහාගෙන දියුණු පවුණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිරිසේ ආදුනිකයෝ ඉන්නවා, ප්‍රවීණයෝ ඉන්නවා, මධ්‍යස්ථ කට්ටිය ඉන්නවා. කිසිම කෙනෙකුට මේ උගන්වීම් ක්‍රමය අනේ මේක මේ අහවලාට විතරයි අපිට නෑ කියලා කොම් කරන්න බෑ. සර්වඥාසිගේ බ්‍රහ්මස්වරය ඕනම කෙනෙකුට තේරෙන්නේ මේ මටයි කියන්නේ කියලා. ඒ මොකද හේතුව මේ උගන්නන ඉගෙන ගන්න දේ අදාළ භාවයේ ප්‍රයෝජනේ සලකලා කරන ගතිය. ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂකරණේ. ඉතින් මේක නැති නිසායි අපේ මේ sannivedanaya අද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ. අපි මොකද්ද කියන්නේ? මොකද්ද මං අත්දැක්කේ? මොකක් ගැනද මම මේ කතා කරන්න හදන්නේ කියන එක මොනම පසුබිමක්වත් නැහැ. අද කතාවක් දිහා බලන්න හිටියොත් ඉන්දපු ගමන් තමන්ගේ පූචානම කියන්න ඕනේ දේ එහෙම නැත්නම් පුරාජීරෝ කියා පාන්න ඕනේ වෙච්චාම පසුවිම බලන්නෙත් නෑ, අහන කෙනා බලන්නෙත් නෑ, යා කැමැතිද දන්නෙත් නෑ, යට අර්ථයක් වෙනවද දන්නෙත් නෑ, කීර දේ සත්‍ය දන්නෙත් නෑ. ඔහේ කියන විජේන්දා ජනමාධ්‍ය දියුණුවා කිව්වට අද විතර පටලැවිල්ලක් මානව ඉතිහාසෙ කවදාකවත් වෙලා නෑ. කොච්චර ජනමාධ්‍ය දියුණුවාත් සංනිවේදනයක් වෙන්නේ නෑ. නමුත් මෙතන සර්වඥාන්සේ උද්දේශයේ දීලා උද්දේශෙට කියන්නේ මේ රාග ద్వේෂ මෝහ කියලා ප්‍රධාන කෙලෙස් මුළු තුනක් තියෙනවා. අපි ඔක්කොම කෙලෙස් බව දාන්නවා. ඒවත් එක එක කෙලෙස්යක් සුවිශේෂී වෙන්නේ කොහොමද? ඒකේ විශේෂාර්ථය මොකද්ද? අදිප්පායෝ. ඒක ඇවිල්ලා කර දෙන කෘත්‍ය නැත්නම් ඒක වැටෙන්නේ කොහොමද? ඒකේ අදහස මොකද්ද? කෝ නානා කරනෝ. ඒහා කොයි කොයි විදියට රාගේ බෙදිලා හැදිලා අතු බෙදියානවා. ඊට පස්සේ ද්වේෂය, ඊට පස්සේ මෝහය. මෙන්න මේ විචර ගත්තට පස්සේ දැන් සර්වචනහස්සේ පිරිසගේ අවධානය මේ ප්‍රධාන කෙලෙස් තුනට මතු කරලා මතක් කරනවා මේ රාගය අප්පසාවජ්ජයි දන්දා විඥා විරාගි දන්ද විරාගි. ඒක පොඩි වැරද්දක්. හැබැයි ගලවන්න බෑ. පොඩි වුණාට කරන වෙලාවේදී එච්චර මහා ලොකු අපරාධයක් එහෙම නැත්නම් මහා ලොකු රාජදඬුවමක් ලැබීත්තක් කියලා පේන්නේ. පොඩි වැරද්දක් කවදා හරි එකෙන් අයින් වෙන්න කී දවසේ තමයි තේරෙන්නේ ඒක එලව 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 කොහොල්ල ගුලියක් වාගේ පිටිපස්සෙ එලව. ඒක නිසා ඒ ගුණයෙන් ද්වේෂයත් එක්ක මෙයා වෙන් වෙනවා.
ද්වේෂය මහා සාවජ්‍ය කිප්ප විරාගී. මහා විශාල වැරද්දක් සත්‍යයක් මරණ හොරකම් කරනවා කාමීච්ඡාචාරය කරන ගොඩක් රට කාමච්ඡන්දේ නිසා මේ වගේ භයානක යුද ඇති කරන්න පුළුවන් නැත්නම් සීදී විනාශා ගන්න පුළුවන් ඕනතරම් අපරාධ මේ ද්වේෂය හරහා සිදු වෙන්න පුළුවන්. එනමුත් එයා දැනගත්ත ගමන් මේ ඇවිල්ලා තියෙන මට ද්වේෂයක් කියලා එයාට එකින් අයින් වෙනවා කියන එක සරුවච්චන් වහන්සේගේ මින් මෙහැටියට එනතම් භාවනා කරපු පුහුණු කරපු කෙනෙක්ගේ හැටියට බලනකොට එයා අයින් වීම බොහොම ඉක්මනයි. ඒක අපි දන්නේ නැති අපි හිතන්නේ නැති කාරණාවක්. අද දවලුත් ඒ ප්‍රශ්න විමසන වෙලාවෙත් මේ ප්‍රශ්නේ මතුවලා තිබුණා. ඊට පස්සේ මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව මහා තාවජ්‍ය දන්ද විරාගී. විශාල අපරාධයක් නොදැනුවත්කම අයින් කරන්නත් හරි අමාරුයි. ඉතින් මෙන්න මෙවැනි රාග ద్వේෂ මෝහ කියන ප්‍රධාන කෙලෙස් මුළු තුනකට නැත්නම් මාර සේනා තුනකට පහර දීම සඳහා තනිව සටන් කරන යෝගාවචරයට සටන් උපක්‍රම සාදනකොට ඒ එක එක බලමුළු වල තියෙන ශක්ති ප්‍රමාණය එවගේ තියෙන හැකියාවල් දන්නේ නැතුව ඔක්කොටම එක මල්ලෙන් ගහන්න ගියට හරියන්නේ නැහැ. ඔක්කොටම එක ආයුධෙන් ගහන්න හරියන්නේ නැහැ. ඒක නිසා ඇද ඇද ගහන්න ඕනේ එක එක. ඇද ඇද ගහන්න මේ එක එක මොකද්ද කරන්නේ? එක එක නාලි විශේෂත්වය දැනගන්න ඕනේ. අදිප්පාය දැනගන්න ඕනේ. නානාකරණේ දැනගන්න ඕනේ. ඉතින් අපි ඊයේ මේ ටික සාකච්ඡා කළා. ඊට පස්සේ අද සරුවචනාංශයේ පිරිසගෙන් දැන් අර දීපු උද්දේශ නිද්දේශ නිර්දේශ කර කර කියනවා ඉදාඋසෝ අනුප්පන්නං වා රාගෝ උප්පජ්ජති උප්පන්නං වා රාගෝ දීපුල්ලාය බහ බියෝ භවය සංවත්තති නූපන් රාගයක් උපදින්න හෝ ඉපදුන රාගයක් විපුල භවයට යන්න හෝ එහෙම නැත්නම් බොහෝ භවයට බහුල භවයට යන්න හෝ මොකද්ද ආසන්න කාරණා. එහෙම නැත්නම් මේ රාගය කියන එක සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් නෙවෙයි. එහෙම නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් නෙවෙයි. ඒක එතන එතන පහළ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෑ නෑ රාගයේ තියෙනවා අරමුණේ රාගයේ තියෙනවා මේ පුද්ගලයා ළඟ ඒ පුද්ගලයාගේ තකින් තමයි මට මේ පැකට් එකක් හම්බ වෙනවා වගේ හම්බ වෙන්නේ කියලා. නව සරුවචනාංශයට මේ ප්‍රශ්න ගන්නත් බෑ හැම උත්තර දෙන්නත් බෑ මොකද සරුවචනාංශය දන්නවා මේ රාගය කියලා නිෂ්පාදිත බඩුවක් නැහැ රාගය එතන එතන පහළ වෙන්නේ. එහෙමනම් සරුවචනාංශය අහනවා කෝපනාසෝ හේතු කෝපච්චෝ නූපන් රාගයක් ඇතිවීමට හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකක්ද උපන් රාගයේ වඩාද වර්ධනය වීමට හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකක්ද ප්‍රත්‍ය කියලා කියනවා සාමාන්‍ය මූල හේතු මුල් වෙච්ච දෙයට හේතුව කියනවා ඒක අතරමඟදී උදව් උපකාර කරන දේවල් වලට හේතු කියන නිසා සර්වචන් වහන්සේගේ වචනවල හේතු ප්‍රත්‍ය කියලා අනුග්‍රහ දෙකක් දක්වනවා හේතු ආරම්භක හේතුව ප්‍රත්‍ය වෙන්නේ ඒ කියන්නේ ආරම්භ උච්ච දේ දියුණු වීමට උදව් කරන දේ. ඉතින් මේ විදිහට රාගය ඇතිවීමට සහ උපන් රාගය දිනු පවනු වීමට ආසන්න කාරණා මොකද්ද? ඒකට ඉනිමම් බඳින්නේ කවුද? ඒකට සපවත්න දෙන්නේ සුබ නිමිත්තත් තිස්ස වචනියන් මේ සුබ නිමිත්ත තමයි යමක් සුබසේ සුබයක්සේ ගැනීම තමයි රාගයක් නැති හිතට රාගයක් ඇති වෙන්න හේතුව ඇති වෙච්ච රාගය අතුවිති වීදී නානාකරණයට යන්න හේතුව අපි අම්යම් දේවල් මේ ජීවිතේ මේ සංසාරේ සුබ ලෙස ගන්න අන්නේ සුබ ලෙස ගත්ත දේ මත අයෝනිසෝ මනස්කාරය යදවීම තමයි ඒකේ පටිනිද්දේශේ වශයෙන් සරුවස්සන්න දෙපන්සේ සඳහන් කරන තස්ස සුබ නිමිත්තස්ස අයෝනිසෝ මනසිකරෝතෝ ඒ වරදෝල ගත්ත නිමිත්ත ගත්ත එහෙම නැත්නම් වරදෝල අඳුනා ගත්ත නැත්නම් ඒ වෙලාවේ මනාප විදියට බාරගත්ත ඒ නිමිත්තේ අයෝනිසෝ මනස්කාරයක් පිහිටනවා නුනුවණින් කල්පනා කරනවා මෝඩ තාලට කල්පනා කරනවා කල්පනා කරනකොට අනුප්පන්නං වා රාගෝ උපජ්ජති උප්පන්නං වා රාගෝ බියෝ බාය බාවාය විපුල්ලාය සංවත්තති විපදුන රාගයේ හෝ බොහෝ වෙනවා දිනුන පවුණු වෙනවා නැත්නම් නූපන් රාගයක් ඇති වෙනවා. ඒක නිසා අපි ජීවිතයක නැත්නම් අපි මේ ගත කරන ජීවිතේ
මේ සුබ නිමිත්ත කියන එක සහ අයුනිසුමනසිකාරය කියන දෙක අපි කොච්චරක් දුරට අපි මේ සාමාන්‍ය ලෞකික ව්‍යවහාර විෂයන්ගේ ලෝක දැනුමේ බෞ බාහිර ලෞකික දැනුමේ කොච්චර තියනවද කියලා ගත්තොත් අපි මේ సౌందර්යය කියලා එහෙම නැත්නම් රසකාමය කියලා මේ සුබ නිමිත්ත තමයි පෝෂණය කරන්නේ. දිගින් දිගටම ඇහැට රූප රසය දිනු කිරීම සඳහා අපි චිත්‍රමවනවා, රූප වාහිනී හදා ගන්නවා. ඒ සාමාන්‍ය රූප වඳිවට තව රූප වාහනේ වෙන්න හදා ගන්නවා. ඊට පස්සේ කනට ශබ්ද මන්දිවට සින්දු කියනවා, ශබ්ද වාහිනී හදා ගන්නවා. අපකරා නානා ප්‍රකාර සුබ ශබ්ද ගින්න ගන්න. ඊට පස්සේ ගඳ මෙහෙමදිනම් කාශ්මීරෙන් ගින්න ගන්න. ගඳ ಜಾති සුවඳ ಜಾති මේ තියෙන ගඳ සුවඳ මන්දිවට. ඊට පස්සේ රස මන්දිවට සිංහල කෑම නැත්තම් චීන කෑම, සයිවර් එහෙම නැත්තම් ඉතාලියන් කෑම මේ අර මේ ಜಾති කෑම ಜಾති දාලා අපි නානා ප්‍රකාර භෝජන සංග්‍රහ හදනවා. ඒ වගේම අපි ළඟ තියෙන ඇඳපුටු කොට්ට මෙට්ට යහන වාහන මදිවට ඊටදී සුඛෝපභෝගී වූ පස්සට විල්ලුද දෙන්නා වූ නානා ප්‍රකාර සුඛෝපභෝගී භාණ්ඩ ලබා ගැනීම සඳහා දිවා රාත්‍රී මහන්සි වෙනවා. ඒ විතරකුත් නෙවෙයි, පස්සට සුඛෝපභෝගී විල්ලුද ලැබුණාට මදි අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳ එකක් තියෙනවා. එහෙම නැත්තම් එකකින් ඇති වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ හටන විශේෂයෙන්ම දාන්න මේ පාහරයෝ එහෙම නැත්තම් කියන මේ ජාත්‍යන්තර සමಿತಿ හැම වෙලඳ දැන්වීමකින්ම තමන්ගේ මාන්නේ පොඩ්ඩක් වැඩි කරලා දීලා බලංග මේකද තියෙන්නේ, ඒක නෙවෙයි දැන් තියෙන මේ මොස්තරේ, මෙන්න මේක අපිට දෙන්න මේක ගන්න. පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ ඒක අත්පිට මුදලට නැතුණට ප්‍රශ්නයක් නැහැ. කල්බදු ක්‍රමයට අපි දෙන්න. මේ අගත අන්තරයටම බැදෙනවා. ජීවිතයටම බැදෙනවා. ඒකල හිතනවා අම්මා අප්පා නැති කාලවත් නැති අල්ලපු ගෙදරට වැඩි ලොකු අල්ලපු ගෙදරට වැඩි සුඛෝපභෝගී දෙයක් ගෙට ගෙනවනේ දැන්. දැන් ඊට පස්සේ අවුරුදු ගාණක් හම්බුරන එක වෙනම කතාවක්. මේක දැන් ඉස්සර ෆ්‍රිජ් එක ගෙනත් තියන්නේ සාලේ. ඒ මොකද කට්ටිය එනකොට පේන්න ඕනේ ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක ඕනගන්නේ කුස්සියට. නමුත් සාලේ තමයි ගෙනත් තියාගෙන ඉන්නේ. ඒ නිසා බඩු ටික ඔක්කොම ඉස්සරහින් තියාගෙන ඉන්නවා. පුදුමාකාර සුබ නිමිත්ත. එදි මේක ඉතාම දරුණුම මේ සුබ නිමිත්තේ දරුණුම කැල්ල තියෙන්නේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ නෙමෙයි වර්ණ දශකේට. ඒ නිසා අපි අවුරුදු 10 දක්වා කාලය අපි කියනවා මන්ද දශකේ කියලා. අපි උඩුකුරුව හොයින කාලයක් තියෙනවා. ඒ කාලෙට අපි සුබ සුබ දන්නෙත් නැහැ. අපිට හෙළුවෙන් ඉන්නවද නැද්ද කියන දන්නෙත් නැහැ. ඊට පස්සේ ක්‍රීඩා දශකයට ආවට පස්සේ අපිට වෙන මොනවත් නැහැ. අපිට තියෙන්නේ අපිට කොල්ලෝ වුණත් එකයි කෙල්ලෝ වුණත් එකයි සෙල්ලම තමයි. එතකොටත් අපිට තාම ඔය සෝබනේ ඔය සුබ නිමිත්ත ඔළුවට ගහලා නැහැ. ඊ ගාවට එන දශකයේ තිබෙන වර්ණ දශකයේ කියලා. ඒ වර්ණ දශකයේදී සෝබනේ නොතිබුණොත් පිස්සු. සෝබනේ නොතිබුණොත් පිස්සු. ඒක නිසා හරි ආසයි ඒ සෝබනේ කරන තමන්ගේ සම වයස් කට්ටියත් එක්ක හැසිරෙමින් ඒ කාලෙට තියෙන මොස්තරේ, ඒ කාලෙට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒක තමයි සමාජශීලී වෙනවයි කියන්නේ. ඉදිරි පෙරමුණේ ගමන් කරනවායි කියලා කියන්නේ නව ආරේ රැල්ල කියලා කියන්නේ. ඉතින් ඒක ගත කරනකොට ඒක කිසිම කෙනෙක් අම්මා අප්පාවත් ගුරුවරයෙක්වත් ඒක නේ වැරද්දක් විදිහට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නට වැඩක් නැහැ. මොකද අම්මා අප්පලත් ඒ පෙන්කෙලිලා කෙලලා තමයි දින්නේ. ඉතින් දරුවෝ දන්නවා. ඒ නිසා දරුවන්ට කතා කරන්න දෙයක් නැහැ. දරුවෝ දන්නවා උඹලා දැන්න අපිට බණ කියන්න එන්නේ උඹලා පෙන්කෙලන කාලේ කෙලලා. ගුරුවරුන් කතා කරන දෙයක්වත් නැහැ. නමුත් මේ විදිහට මුළු ලෝකෙම සුබ නිමිත්ත පිටිපස්සේ යද්දී සර්වඥන්ස කියන්නේ උඹට මේ සංසාරෙට මැදෙන තණ්හාව නැති කරන්න ඕනේ නම් උඹ මේ පොඩි දරුවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වන මේ සුබ නිමිත්ත එච්චර ලොකු වැරද්දක් වශයෙන් පෙන්ලා දීපි නැතිකම තමයි මේකට හේතුව. ඉතින් හිතන්නේ අපිට පුළුවන් වෙයිද කියලා මේ වර්ණ දශකයේ ඉන්න කෙනෙකුට 21ත් 34 වයසේ ඉන්න කෙනෙකුට මේ වෙලාවේදී අපි මේ අගේ ආඩම්බරය කරන సౌందර්යය, මේ ජීවිතයේදී අලස්සන දැක්ම, එහෙම නැත්නම් මේ සුබ නිමිත්ත, මේකේ යට තියෙන ඇම, මේකේ යට තියෙන බිලිය පෙන්වලා දෙන්න කරන්න බෑ, හිතන්නත් බෑ.
මොකද මේ තරම මුළු ලෝකෙම ඒක පිටිපස්සේ යන යුගයක් තියෙන. ප්‍රශ්නේ තියෙන අපිට මේ ලෝක යන වේගේ ය아가න්න බැරිකමයි අපට තියෙන. පුළුවන් නම් ඒ තරමට වෙන්න පුළුවන් නම් අපි ඉදම් බූදල් වේදන් කළ රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා ඒ කියන සුබ නිමිත්ත ඇති කරගන්න අපි ගන්න ප්‍රයත්න දිහා බලනකොට ඒක ඒ ලෝකයේ වරදක් විදිහට පිළිගන්නේ නැහැ. එසා ලෝක වැද්‍ය පැත්තෙන් බලපුවාම මේක සාමාන්‍ය අපි කියන නව නිර්මාණ ශිල්පය. මේක අපි සාමාන්‍ය කියන ප්‍රගතිය. මේක අපි සාමාන්‍ය කියන సౌందර්යය මේ කතා කරන්නේ. ඒ సౌందර්යය අල්පසාවද්‍ය. එනි මහලුක වැරද්දක් නෙවෙයි. ඒ సౌందර්යය පිළිබඳව එහෙම නැත්නම් මේකේ නව නිර්මාණ ශිල්පයේ පිළිබඳව එහෙම නැත්නම් මේ ප්‍රගතිශීලීත්වයේ පිළිබඳව හැඟීමක් නැත්නම් මිනිස්සෙකුට ජීවත් වෙන්න කිසිම හේතුවක් නැහැ. මිනිස්සෙක් ඉදිරියේ බලන්නේ අභිවෘද්ධියක් කියලා හිතන්නේ අන්නේ ළඟා කරගන්න බැරි වෙච්ච සුබ නිමිත්ත ලබා ගැනීම සඳහායි අපි කැසපට ගහගන්නේ. අමුඩේ ගහගන්නේ. ඊට පස්සේ තමයි අපි එළවන්න පටන් ගන්නේ. ඒ නිසා අපි හිතනවා කාටට එල්ලයක් නැත්නම් ඒ ජීවිතේ නිකන් අසාර්ථක නව නිර්මාණ වලින් තොර ප්‍රගතිශීලී නොවන දෙයක් කියලා. ඒක නිසා දැන් කාලේ අවුරුදු 14ත් 24ත් අතර ඒ හැදෙන වයසේ ඉන්න කෙනෙකුට මේ සුබ නිමිත්ත සහ අසුබ නිමිත්ත පිළිබඳව හඳුන්වා දීම යහපත් කෘත්‍යයක්ද නැද්ද කියන එක බටහිර විද්‍යාඥන්ගේ විශේෂ අවධානයකට යොමු වෙලා තියෙනවා. මේ හැදෙන වයසේදී නව නිර්මාණ කරන වයසේදී సౌందර්ය හොයන වයසේදී ඉන්න කෙනෙකුට මේකේ අල්පසාවද්ධියක් තියෙන බව පෙන්ලා දෙන්න පුළුවන්ද කියන එක දෙක පෙන්ලා දුන්නොත් ඒ කෙනාගේ ඉදිරිය බලන ගතිය, අභිවෘද්ධිය හොයන ගතිය, නව නිර්මාණ ශිල්ප කරන ගතිය, సౌందර්යාත්මක හිත මොන විදිහට වැඩ කරයිද කියලා කියන්න. සර්වජන් වහන්සේ ඔය විසාකම උපාධිකාව සංකිච්ච සාමණේර පඬිත සාමණේර වගේ අවුරුදු 7 මේක පෙන්නලා එයත් එදා තීරුම් අරගත්තා මේ අපිට මේ අම්මල දාත්තල මනාපිට දෙන්න ගියාට ගුරුවරු දෙන්න ගියාට බුදුහාමුදුරුව විතරයි පෙන්වන්නේ මේක වැරද්දක් කියලා. මහලුක වැරද්දක් නෙවෙයි පුංචි වැරද්දක්. මොකද්ද මේ? සුබ මංගල භද්‍ර දේවල් සඳහා සියල්ල කැප කරලා ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීමට ලක් වෙන තරුණ පරම්පරාව දෙවෙනි පරම්පරාව දඩමීම කරගෙන තමයි දෙමාපියෝ සන්තෝෂයි. ඒක ලිතන අපේ මේක යුතුයකම් ඒ දරුවන්න පුළුවන් තරම් ඒ අපිට විඳ ගන්න බැරි වෙච්ච ශප සම්පත්තික ලබා දෙන්න ඕනේ කියලා ඒ දරුවන්ට අසුබේ අයින් කරලා සුබේ පෙන්වන්න දඟලන දැඟලිල්ල තමයි සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට කරේ. නගරේ පලාතක ලෙඩෙක් පෙන්නේ හිටියේ නෑ. නගරේ පලාතක මහල්ලෙක් නෑ. මලකඳක් නෑ. පැවිද්දෙක් පේන්න නෑ. මොකද ඒ ඕනම පොඩි එකෙකුට තේරෙනවා මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් ගින්නම් මේක කෙලවර වෙන්නේ කුමන නැටුම් කිලි කවට සිනාදා. මේ නඩල නටවන්න පින්නනේ මොකද්ද කියලා මට දැන් සුමාන දෙකකට විතර ඉස්සලා ඒ ජර්මන් සිල්මෑණි කෙනෙක් ඊමේල් එකක් එවලා දෙමුණා. ඒකේ ඉන්නවා ඉතාලම ලස්සන අවුරුදු 4ක විතර ගෑනු ළමෙක් යන්තම් බහතොරනවා. එයා ළඟ ඉන්නවා මාස ගානක එයාගේ මල්ලි අන්තිම හුරතල් බබෙක්. අම්මා පේන්නේ නැහැ කැමරාවට. ඒ ළමයා අහනවා අම්මගෙන් ඇයි මල්ලි ඇයි අම්මේ මෙච්චර මේ හුරතල් මල්ලි වයසට යන්නේ? මටත් අම්මේ මැරෙන්න වෙන්නේ වයසට ගිහිල්ලා නේද? ඇයි හත් දෙයනේ මං කරපු වැරද්ද මොකද්ද වයසට ගිහිල්ලා මැරෙන්න? ඇයි අම්මේ මොනතරම් අසාධාරණද මේ ලෝකේ? අවුරුදු 4 ගෑනු මේ කහනවා තමන්ගේ මල්ලි ඉඹ ඉඹ බලන්න අම්මා මේ මල්ලි කොච්චර හුරතල්ද කියලා. මේක වයසට ගියාම යකෙක් වෙනවනේ. මොකಾದ යකෙක් නොවී ඉන්නේ. ඇයි මේක වෙන්නේ? ඉතින් ඒ එවැනි මනසකට අවුරුදු 4ක ඉන්න මනසකට ඒ වගේ දෙයක් පේන්න මොකක් හරි ගෙනාවු පැරණි ගතියක් තියෙන්න බෑ. ඉතින් අම්මලා කරන්නේ මේක වහණේකනේ. වයසට අනේක වර්ධනයක් කියලානේ පෙන්නන්නේ. දිනුවක් කියලා නෙවෙන්නන්නේ. නමුත් අවුරුදු 4 ළමයකට උනත් පේනවා මේ වයසට යනවයි කියලා කියන්නේ ওই ගල් රෝලකට යට වෙනා වගේ වැඩක් නේ. තැරි ගිහිලා යනවනේ. හොදි බහිනවනේ. මොකද කරන්නේ? නමුත් මේ සිද්ධාර්ථ කුමාරයා මේක දැක්කොත් ගීගේ අතහරි කියලා
සුද්ධෝදන රජුරු මොකද කරේ? ඇතුල් නුවර කිසි තැනක ලෙඩෙක් නැහැ, මහල්ලෙක් නැහැ, මලකඳක් නැහැ, පැවිද්දෙක් නැහැ. ඉතින් මෙයා හැදුණු ලෝකෙ දුප්පතුන් නැති ලෝකයක්. එහෙම දිවට පුළුවන් තරම් රාජකන්‍යාව ගෙනල්ලා හැම පැත්තෙම උදව් උපකාර කරනවා. රමේසු රමේසු සුබ කියලා මාලිගා හදනවා. හදලා කියනවා මේෙන් බලාපන් ලෝකේ පින්වන්තින්ගේ ලෝකේ, රජුරුවන්ගේ ලෝකේ, කුමරු කුමරි ලෝකේ. එදී මේ කුමාරයා වැවෙන්නේ හැදෙන්නේ උන්ව වසංගන සත්‍යයෙන් සත්‍යක් සහිතවයි. අද මුළු ලෝකෙම ඉච්චරයි. හොඳටම දිනුන රටක මැදම අගනුවරට ගිහිල්ලා බලන්න ලෙඩෙක් පේන තෙක් කාලක නැහැ. ඔක්කොම ස්පිතාලවලට ගාල් කරලා. මහල්ලන්න මොකුත් කරන්න බෑ. ඒගොල්ල වෙනම මහලු මඩම් හදලා යවනවා. මලකඳක් මලකඳ හිමියාගේ ගෙදෙට්ටවත් ගේන්න තහනම්. ඒක කෙලින්ම ඒ පාලරකේ තියන්න ඕනේ. යම් කිසි කෙනෙකුට තමන්ගේ අම්මා මරනට පස්සේ ගෙදෙට්ට ගේන්න ඕන නම් වෙනමම අවසරයක් ගන්න ඕනේ. මේ විෂ බීජ පණ තියෙනකන් අම්මගේ විෂ බීජ නෑ. මැරුණු ගමන් ගෙදෙට්ට ගේන්න තහනම්. විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඒකට වෙනමම ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා පිණිය බල්ල අවසාන ගෞරවය කියලා ටිකක් අඬලෙන එක විතරයි තියෙන්නේ. පැවිද්දෙක් එලවන්න විදියක් නෑ. පැවිද්දෙක් කෙලවන්න විදියක් නෑ. ඒගොල්ලන් මොකද අල්ලන්න බෑ. හැබැයි පින්ඳ පාතේ ගියොත් හිරේ දාන. හිඟන කම් කරන්න බෑ මෙහෙ. පින්ඳ පාතේ කරන්න තහනම්. ඒ නිසා ඒ ඔක්කොම තහනම් කරලා තියෙන්නේ සුද්ධෝදන රජුරෝ කරපු ටිකම තමයි. ඔය බටහිරේ දෙයන්නාතික රාජ්‍යයේ. ඉතින් ඒ ටිකම තමයි අපිත් පොඩි උണ്ട වෙන්නලා දෙන්නේ. ඒ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කතාවල් පෙන්වන්න එපා. මොකද ඒක කෙලින්ම භව රෝගේ ජරා දුක ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ භව රෝගයක්. ඒක මොන වෛද්‍ය ශාස්ත්‍රයකටත් අහු වෙන්නේ නැහැ. කොයි ආත්ම හිටියත් ඒක සිද්ධ වෙනවා. මෙන්න මේ භව රෝගය නැති කරන්න කවුරුත් නැතිකම තියදී අපි කරන්නේ ඒක පේන්න නැති වෙන්න අයින් කරන. ඒක ලියලා ළමයින්ට හදලා දෙනවා. බොහොම ලස්සන සුන්දර ලෝකයක් හදලා දුන්නට පස්සේ ඌ කවදාරි ඉස්තරලාම දැකපු දවසේ අවබෝධ කරපු දවසේ මං වගේ කට්ටියම තමයි මේ වයසට ගිහිලා තියෙන්නේ. මං වගේ කට්ටියම තමයි කැන්සර් හැදෙන්නේ. මං වගේ කට්ටියම තමයි ඔය නානා ප්‍රකාර ලෙඩ රෝග හැදෙන්නේ. මහත් මැරෙනවා කියලා. හරි නව නිර්මාණ අදහසුයි මේ ජාති ජරා මරණයි දෙක සංසන්දනය කරන්න ගියාම බොහෝ විට පිස්සු හැදෙනවා. හිතා ගන්න බෑ මේ දේ වසංගල හදන නිසා. ඉතින් මේකම තමයි අපි 40 30 පෑන්නත් ඔච්චරමයි. ඊට පස්සේ බල දශකේ, ඊට පස්සේ ඥාන දශකේ අපි පෙන්වන්න දන්නේ මේක පෙන්වන්න නැති ජීවිතයක් පොහොසත් කියලා කියනවා. මේවා දකින්න වුණොත් දුප්පත් කියලා කියනවා. ඒකලිවරේලා ඒ අර අල්පසහබද්ධිය ගතිය මේකෙන් අයින් කරලා సౌందර්යය හරහා, නානිර්මාණ කතා හරහා, ප්‍රගතිශීලීත්වය හරහා මේ තණ්හාවටම තමයි පෝර දාන්නේ. හැම වෙලාවටම පෝර දාන්නේ තණ්හාවට. ඉතින් ඒක ඇත්තටම පැවැත්ම සඳහා ලෝකේ තියෙන සාමාන්‍ය දෙයක්. සර්වඥාසත්‍යක පිළිරන් දෙක අල්පසහබද්ධියයි. නමුත් කවුරු හරි නෙක්ඛම්මේට හිත යොදපු දවසේ, අභිනිෂ්ක්‍රමණයට හිත යොදපු දවසේ පොඩ්ඩකට හරි මේ උපයාස අපයා ගන්න ලද රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලින් වෙන් වෙන්න හිතපු දවසේ තමයි යාට තේරෙන පටන් ගන්න එක කොච්චර අමාරුද. ඒ වස්තුකාමය නැත්තම් කාම වස්තු අයින් කරත් අර සුබ නිමිත්ත නැත්තම් කාම නිමිත්ත එල්ල වෙලා පාර දෙන්න. අපි ඒකයි මේ උත්සාහ කරලා බලන්නේ. අපි ගෙවල් දොරලත ඇවිල්ලා වස්තු භෝගات ඇහැරලාවිල්ලා මේ සියලු සැප සම්පත් දීලා පොට් එක වාඩි කරවලා කියනවා අනේ කාබන් පැත්තකටලා හිටපන් දැන් ඔන්න විවිධයේ දුන්නා අරණ්‍ය ගත වුණා රුක්ක මූල ගත වුණා ශූන්‍යාගාර ගත වුණා පහසුවට වාඩි වුණා දැන් පොඩ්ඩක් හිටපන්කෝ මේ පහසුව බලන්න එක චිත්තක්ෂණයක් ඉන්න දෙන්නේ අර කාම සංඥාවල් දිගින් දිගටම අභිරමණය කරමින් හිත අතීතයට දුවනවා අනාගතයට දුවනවා ආර්යය ගැන දුවනවා මෙයා ගැන දුවනවා අනේ එදාට තේරෙනවා මේක දන්ද විරාගී දුරුවන් කරන්න අමාරු. නමුත් මේ දුරුවන් කිදී මේ කාටයුත්ත තවත් දරුණු වෙනවා. කවුරු හරි නිකමට හරි හිතුවොත් අයෝනිසෝමනසිකාරෙන් මේක මට විතරයි කියලා. එහෙනම් ඒ මනසට ගොඩ එන්නම බෑ.
අපි මේ සාමූහික භවනාවකින් තා සාමූහික කමඨාන් සුද්ධ කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ මේ කාටත් තියෙන ප්‍රශ්නයක් මේක මේ මට විතරක් තියෙන එකක් නෙවෙයි විවේකයේ කයට දුන්නට හිත විවේක වෙනවයි කියන එක අනිවාර්ය නෑ හිත විවේක වීමම බයක් අපට ඒකයි මෙතෙන්දි කියන්න තියෙන කියන්නේ අපිට කොයි වෙලාවකරි හිත විවේක වුණා නම් අපිට පේන්නේ තනි වුණා වගේ අපිට පේන්නේ පාළු වුණා වගේ අපිට පේන්නේ ඒකාකාරී වුණා වගේ අපිට පේන්නේ හිත නින්දර ගියා වගේ ඒ මොකද ඒ තරම්ම අපි ජන සමූහයේ ඉඳලා සෙනගේ ඉඳලා අපිට මේ විවේක වෙනවයි කියන එක පේන්නේ පාළුකමක් විදියට ඒක නිසා අපි දන්නවනම් මේ රාගය මේ තෘෂ්ණාව දිගටම දැන නොදැන වඩ වඩා ඉඳලා මේක සැරේට අපිට මේක අයින් කරන්න බෑ ඒක දන්ද විරාගී අයින් කිරීම දුෂ්කරයි මොකද හේතුව අපි සුබ නිමිත්තේ තමයි අභිවෘද්ධිය එහෙම නැත්නම් ඉදිරියට යෑම සඳහා අවශ්‍ය කරන උද්‍යෝගය අපි aran තියෙන සුබ නිමිත්තේ ඒක නිසා භාවනාවේදී බුදුහාමුදුරුව පෙන්වලා දන්නේ අනිච්චං දුක්ඛං නැත්නම් අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ වූ අනාත්ම වූ දෙයක් ඒ නිසා භාවනා ප්‍රතිඵල එනකොටම ඒකට හිත වෛර කර ඒ නිසා බොහෝම ලස්සනට නිකන් සාමාන්‍ය ප්‍රකාශයක් කර දෙහැකි හරියට යෝනිසෝමනසිකාර නැති යෝගාවචරයා භාවනාව හරියන හැම වෙලාවකම වැඩි කියලා හිතනවා භාවනාව වර්ධින හැම වෙලාවක්ම හරි කියලා හිතන මේ සුබ නිමිත්ත නිසා යාට ඕන කර තියෙන භාවනාවම සුබ නිමිත්තක් ගන්න මට බුදු පිළිමයක් පේනවනම් මට පහසුවක් ලැබෙනවනම් මං උඩ යනවා පේනවනම් ආයෙනම් භාවනාව හරි ඉතින් ඉන්සාගෙන අල්ලපු ගෙදෙට බුදු පිළිමයක් පෙරලා තියෙන භාවනා කරනකොට මං අවුරුදු 4ක් විතර භාවනා කරා තාම නෑනේ මට බුදු පිළිමයක් දැක්කේ නෑනේ මට රුවන්වැලිසෑය මං දැක්කේ නෑනේ අර ගුරණ කහ පාට නිල් පාට ඒවා පේනවලු අපා මට මොකක්වත් තාම දැක්කේ නෑ ඉතින් ඒ නිසා කොච්චර භාවනා කරත් බඩ බොක්ක දනවා අර සුබ නිමිත්තට පොහොර ලැබිලා නැති නිසා උත් භාවනා ප්‍රතිඵල හරිනම් ප්‍රතිපදාව ඉස්සරහට යනවනම් සර්වඥාන්සේ පෙන්වන්න හදන මේ සුබ නිමිත්ත අයින් කරලා මේ භාවනා කර්මස්ථානේ නැත්නම් මේ ආනාපාන නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිමේ එහෙම සුබයක් නැහැ. නමුත් ඒwidetilde මට ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවනම් සුබයක් නැති වුණාට එහෙම නැත්නම් කියනවනම් කෙලේශයක් නැති වුණාට සාවාද්‍යයක් නැති වුණාට මේ ආනාපානේ වගේ උදාසීන අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් අර දුරු කරන්න අමාරු රාගය ප්‍රයෝගයෙන් දුරු වෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ ආනාපානේ වගේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම් වගේ එහෙම නැත්නම් සක්මන් කරන මේ වම දකුණ වගේ ඒ වගේ දේක බොහෝ වෙලා හිත පවත් ගන්න පුළුවන් නම් එයාට පේනවා මේ සුබ නිමිත්ත කියන පටලවිල්ලත් අයෝනිසෝමනසිකාරය කියන නුහුරින් එම්නතං නුනුවණින් යදවීමක් නැත්නම් අපිට කෙලින්ම රාගය දුරු කරන්න නෙවෙයි කරන්න තියෙන්නේ ඒ වෙනුවට ඒ නිමිත්ත සුබ නිමිත්ත වෙනුවට මධ්‍යස්ථ නිමිත්තකින් සුබ නිමිත්ත ප්‍රතිස්ථාපනය කිරීම තමයි භාවනාව කියලා කියන්නේ මේක හරිය අමාරුයි තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ අතෝ රක්නතුව ගලන මේ කාම ඡන්දය නැත්නම් කාම නිමිත්ත අපි මෙතෙක්කල් කරපු ජීවන ක්‍රමේ වැරද්ද නිසා වෙන දෙයක්. ඒක පුද්ගලික දෝෂයක් නෙමෙයි. කාගවත් පුද්ගලික දෝෂයක් නෙමෙයි. මොකද අපි ඒක වැරද්දකට බාර අරන් තිබුණේ නැහැ මෙතෙක්කල්. ලස්සන වශයෙන් දකින්න එක, රූප උපේන එක, ශබ්ද උපේන එක, ගන්ධ රස පහස ඒවා අභිරමණය කරන එක වැරද්දක් වශයෙන් දැක්කේ නැහැ. නමුත් භාවනාජ අපි කරන්නේ ඒක අයින් කරනවා අපි ප්‍රධාන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පුළුවන් ප්‍රමාණයෙන් අයින් කරනවා අයින් කරන පස්සේ ඒකේ න කාම නිමිත්ත එනවනේ ඒ නිමිත්ත නිතරම හිත චිත්තක්ෂණයක් කිසුඹලන්න ඉදනොත පාර දෙනවා ඒ පාර දෙනවා සර්වඥාන්සි මතක් කරනවා මේක දන්දා දන්ද පිරාගි අමාරුයි අයින් කරන්න ඒ නිසා හොඳම වැඩේ තමයි අත් දකින්න පුළුවන් රූපයකට හිත දාන හිත දානකොට අපිට තියෙන ප්‍රධානම දේ එහෙම නැත්නම් කියන්න පුළුවන් රූපෙට දාන එක නෙමෙයි අමාරු. දැම්මට පස්සේ මේ රූපෙට දාපුවාම ඇති අර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ අපිට.
ඒක නිසා මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තට නැත්නම් මේ ආස්වාසය වශයෙන් දැනගත්තට ඒකෙන් සිදු කරලා දෙන කෘත්‍යය යදාන්නේ නැති නිසා ඒක නැතුණු ඉතින් ආනාපානෙ පේනවා තමයි ඉතින් මොකද්ද ඔක ඇති වෙලේ හුලන්නේ ආස්වාස්වාස ගැන හුලං ඉතින් හුලම් බල්ල කාටද හරි ගියේ දැන් ඉතින් දැක්ක තමයි දැන් ඊගාට මොකද කරන්නේ එතන මම මෙතන ඉඳගෙන ඉන්නවා තමයි මට තේරෙනවා මැරෙලා නැහැ කියලා ජීගාට මොකද කරන්නේ. එන කදාකවත් මේ ඉන්න බව දන්නකම ආස්වාසිය ආස්වාසයෙන් දන්නකම තියෙන තාකල් රාගය හෝ රාග සංඥාව කාමය හෝ කාම සංඥා නැති බව කාටවත් වැටහෙන්නේ නැහැ. ඒ මොකද ජීවිතේ පුරුදු කරලා තිබුණේම සුබ නිමිත්ත අනුව දැන් මේ ආනපනින් එක අරමුණේ මූල කර්මස්ථාන නැත්තම් ඉඳගෙන ඉන්නේ ඉරියව නැත්තම් වම දකුණේ ඉන්නකොට අර දන්ද විරාග වූ නැත්තම් දුරුවන් කිරීමට දුෂ්කර වූ දේ දැන් ප්‍රයෝගයෙන් අයින් වෙමින් පවතිනවා කියන එක තේරුම් ගත්තොත් සරුවත්‍යන්සේ සඳහන් කරනවා හිත නැත්තම් සතිය ගෙට ගෙවදුනාට පස්සේ වැටෙන ඕනම දෙයක් ප්‍රමෝදයක් විදිහට සලකයි කියලා. කූඹි දුන වගේ වැටුණත් අකුණු විදුලි ගහනා වගේ වටුණත් රස්නියක් වටුණත් සීතලක් වටුණත් ඔක්කොම දන්නවා මේක ඇස්පනා අපිට මේ රූප ධර්මයක් වැටෙන්නේ මේක වෙහෙසකර බවක් පේනවා වෙනද බලනකොට මොකද සුබ නිමිත්තක් නෙවෙන නිසා නමුත් සතිය පිටවලා තියෙන. ඒක නිසා මේක දුකක් මේක කරදරයක් දරතයක් විදිහට සලකන්න එපා මේක ප්‍රමෝදයක් විදිහට සලකන්නේ කියලා තියෙනවා. මේක ප්‍රීතියක් විදිහට සලකන්නේ. පස්සද්ධියක් විදිහට සලකන්නේ කියලා තියෙනවා. මේක තමයි සති සම්පජඤ්ඤය කියලා තේරුම් ගන්න කියනවා. මේක තමයි සුඛය කියලා තේරුම් ගන්න කියනවා. ඉතින් මේ පරිවර්තනෙට කියනවා ආකල්පමේ වෙන වෙනසක් කියලා. එහෙම නැත්නම් සම්මා සංකප්ප කියලා කියනවා. එහෙම නැත්නම් අපි හිතට අලුතෙන් අඳුල්ලා දෙන සංකල්පයක්. මේක කොච්චර භාවනා කරත් නොවෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා විප්ලවීය කල්පනා ක්‍රමයක් තියෙනවා. හිතුවක්කාර කල්පනා ක්‍රමයක් තියෙනවා නැත්නම් හිත දුවන්නේම සුබ නිමිත්තට. සුබ නිමිත්ත නැති වෙච්ච ගමන් කම්මැලිකමටපත් වෙනවා, නීරසකමටපත් වෙනවා, ඒකාකාරීකමටපත් වෙනවා, නිින්දට වැටෙනවා. ඉතින් ඒදාට අපි හිතන භාවනා කැඩලයි කියලා. නෑ ඒකාන්තයෙන් භාවනා වැඩ සුබ නිමිත්ත අයින් වෙලා. දැන් ඒකාකාරීකම ඇවිල්ලා. දැන් නිදිමත ඇවිල්ලා. දැන් අලස ගතියක් ඇවිල්ලා. හිත හැංගෙන ගතියක් ඇවිල්ලා. මෙන්න මේ සුබ නිමිත්තක ඉඳලා මේ වගේ මධ්‍යස්ත තැනකට හිත පෙරලෙනකොට මේ පෙරලෙන්නේ සුබේ ඉඳලා මැදටයි කියලා දන්නවනම් යාට කියනවා බහුසුත කෙනෙක් කියලා. ඇසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා. යාට කියනවා යෝනිසමනසිකාර තියෙන කෙනෙක් කියලා. රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒව හුඟ දෙනකොට නැහැ. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයට ඒක දෙන්න හරියම සම්ප්‍රදාන කුල බෞද්ධයා කොහොම ලක්වත් අපේ බුද්ධ ආගම අපිට උගන්ලා තියෙන සුබ නිමිත්ත විතරයි. ඒක අපි ලස්සන තොරන් ගහන්නේ. ඒක අපි ලස්සන රසක් කුඩු තරග පවත්තන්නේ. ඒක අපි ලස්සන කෙල්ලන් ටිකට අඳලා භක්ති ගීත ගායනා කරනකොට මොකද්ද සූස්තියක් තියෙනවා. කට්ටියටම බලනකොට මොකද්ද වෙසක්, අමුතු වෙසක්. ඉතින් කට්ටිය යනවා මේ වෙසක් බලන්න. සුබ නිමිත්තට කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් බොහොම හරි කැමති ඒකල තෑගිත් දෙනවා. මෙයාට කියා. ඉතින් මේක තමයි අපේ ආගමත් අපිට උගන්වන්නේ. වින්කෝ සරණක් කෝ පිහිටක්. කවටද පුළුවන් වෙන්නේ මේ සුබ නිමිත්ත බලනට වැඩිය මේ ශරීරයේ තියෙන මධ්‍යස්ත දෙයකට හිත තියාගෙන ඉන්න එක පණ්ඩිතසංශ ඉන්න කාලේ ගල්තුවේදී කියනවා තෑග්ගකට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියලා. බන භාවනා කරන තැඟුලින් කටි ඔක්කොම අගනගරයට කැඳවනවා. කැඳවල විදුලි බිබුලි වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. තොරන් වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. වෙසක් කූඩු තරග වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. මාවල පෙන්ලගෙන ඔන්න බුද්ධහගතයි. ඉතින් කතෝලික මිනිස්සු ඒගොල්ලන්ගේ සෙල්ලම් ටික දාලාගෙන ඔන්න අපේ යේසුස් වහන්සේ කියලා. ඉතින් මේගොල්ල රණ්ඩු මේ යන්න හදන්නේ නිවන් දකින්න උරුට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් කාටද පුළුවන් වුණාට මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම තමයි ලොකුම පිංකම. මේකෙන් සිද්ධ වෙන්නේ අර සුභයටම අදින සුභයම හොයන හිතට මධ්‍යස්ථ අරමුණකින් මිස සුභේ කපන්න බෑ. ඒ නිසා මධ්‍යස්ථ අරමුණ පුරුදු කරන්නම අපිට බාධා කරන්නේ මධ්‍යස්ථ අරමුණක සුභයක් නැතිකම. ඒ නිසා අපිට මධ්‍යස්ථ අරමුණ පේන්නේ අසුභයක් විදියට.
අවමංගල්‍යයක් විදියට, ඒකාකාරීකමක් විදියට, කම්මැලිකමක් විදියට, නිදිමතකමක් විදියට. ඒක නිසා පිටකේ ඉඳලා බලන්නේ කරනකොට පේනවා යම් කිසි කෙනෙකුට භාවනා කරන යනකොට කම්මැලිකමක් නීරසකමක් එනවනම් සතියේ භාවනාවේ දියුණුව. යගේ සුබ නිමිත දැන් අයින් වෙලා තියෙන්නේ. නමුත් එයා හිතන්නේ සතිය කැඩිලා භාවනාව කැඩිලා මොකද බුදු පිළිම පේන්නේ? රුවන්වැලිසෑය වෙන්නේ නැහැ. කහපාට පේන්නේ නැහැ. උඩ යන්නේ නැහැ. මරුණත් සුබ නිමිත. හීනෙමුත් සුබ නිමිත. ඒ තරම්ම හිත ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා අහඬ භික්ෂුන් වහන්සේලාගෙන් මහන්නේ මොකද්ද මේ රාගයේ තියෙන විශේෂත්වය? කොහොමද මේ රාගය අපි අල්ලන්නේ කාතිකින් නෙවෙයි අත් තුන හතරකින් අල්ලනවා? කොහො ඒක කොහොමද අපිට කරලා දෙන වැඩේ? අපිට මේ ආශාවට අහිංසක ආශාවක් නෙගදී. සුබ නිමිත්ත කියලා කියන්නේ අහිංසක ආශාවක්. ඒක දිගේ ගිහිල්ලා ඉර බැන්නු මල් බැන්නු කරනවා දන්නේම නැහැ. ඉරපැන්නුව මල් පැන්නුව කරපු ගමන් සමාජ උල්ලංඝන සිද්ධ වෙනවා, අකුසල් සිද්ධ වෙනවා, අපි අනුන්ගේ විවේකයට බාධා කරනවා. මුතිය අර බුරුමි ස්වාමීන් වහන්සේ නිතරම ඒ කාමයේ ආදීනව පෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේ පෙන්නන දෙයක් තමයි වැරදිලා හරි මූඩි ඇරලා තිබ්බොත් පැණි බෝතලයක ඒක දැනගන්න හැඹලේ කොච්චර ඉක්මනින් දැනගන්නවද කියන්නේ. පැණි බෝතලයක හරි මේ පැණි බෝතලයක හරි මූඩි ඇරලා තිබ්බොත් බැරවිලා හරි උන්න තියෙනවා සෙල් ෆෝන් නෙවෙයි ඉන්ටර්නෙට් නෙවෙයි මොකද්දෝ ක්‍රමයක් තියෙනවා පට්ට ගන්නකොට දැන් ඊටපස්සේ රහු බැඳගෙන මුළු කූඹි ගුලම එනවා. ඇවිල්ලා බැලුවට පස්සේ පේන්නේ මොකද්ද? බොලේ අම්මා මුත්ත කාලෙවත් මෙච්චර මේ පැණි හම්බෙලා නැහැ. බීපීඔ 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 කියලා ඔක්කොම ඔළුව පල්ලේ යතියන පසපැත්ත උඩ තියාගෙන තිබොන්න පටන් ගන්නවා. බොනකොට බොනකොට වෙන්නේ මොකද්ද? බොණ්ඩ 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 හොම්බ යනවා මේ පැණියක ඇතුළට. ඉතින් ඌට හිතෙනවා යකෝ දැන් මැරුණත් හොම්බ ගියත් ගියේ මේ පැණි වලටනේ. අපි දවසක හම්බ කරුවත් මේක හම්බ වෙන්නේ නැහැනේ. ඕක උඩට ගන්න පුළුවන් දුපකරයක් හරි දාලා අහුවෙච්ච වෙලා බීපී කියලා වොන්න බීනෝන පළවෙනි කකුල් දෙකක් යනවා. ඉතින් ආ හිතනවා මේකට තඩ මාරු කරලා පස්සට රිවර්ස් එකට දැම්මොත් අල්ලයි කියලා දැන්. 4 wheel drive නෙමෙයි මේ 6 wheel නේද? අනේ ටික වේලාවක් දඟනකොට ඉතුරු වීල් දෙකක් යනවා. දැන් තියෙන්නේ අන්තිම වීල් දෙක විතරයි. ඒත් මොකද කවදාකවත් තාම සීමාව තේරෙන්නේ නැහැ. දැන් බොන හැම උගුරක් පාස බර වැඩ කරන්නේ මේ පැණිය පාශයක් වෙලා මරණයට හේතු කරන බව. ඉතින් පුළුවන් වෙයිද ඒ ඇඹලියෙකුට කියන්නේ මෙච්චරක් අහිංසක බඩගින්නට බීපම් මෙතනින් යහට අතිශෝක්ති මෙතන ගැට සුඛෝපභෝගී මේක උඹේ ජීවනය විනාශ කරනවායි කියලා ඇම්බලේකට කියලා දුන්නත් මේ ගිහියෙකුට කියලා දෙන්න බෑ. මේ අල්ලලා තියෙන ඇල්ලිල්ල හැටියට බලනකොට මොන එකාටවත් ඇති කියන වචනේ කවදාවත් කියවෙන්නේ නැණ එකක් අතේවත්. මදි. තව මදි. තව මදි. ඉතින් මේක තමයි දරුවන්ගේ හිතට නිතරම අපි අතුල් කරන දේ මේක ඇති කර අතුල් කරන්නේ සුබ නිමිත්ත හරහා. ඒක නිසා අපේ හැට රූප පෙන්වන්න එපා කියන එක නෙමෙයි සරුවචනංශ මේ කියන්නේ. අපේ හැට යම් ප්‍රමාණයක් රූප ඕනේ නැත්නම් මේ ඇහ දුර්වල වෙලා මොලේ ඒ අංශ ටික සේරම මකුළු දැදෙනවා. කනට යම් ශබ්ද ප්‍රමාණයක් ඕනේ. මෙච්චර ප්‍රමාණයක් ශබ්ද නැහැ වුණොත් ඇහිමේ අන්තරය මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. නාසයට යම් සුවඳ ටිකක් ඕනේ. ගඳ ටිකක් ඕනේ නැත්නම් නාසය වැඩ කරන්නේ නැහැ. දිවට යම් රසක් ඕනේ. ඕජාවක් ඕනේ නැත්නම් දිව වැඩ කරන්නේ නැහැ. කයට යම් පහසක් ඕනේ නැත්නම් කය වැඩ කරන්නේ නැහැ. රජට අවකාශයට ගියාම අජටාවකාශ ගාමියෙක් එක මාසයක් ඒ යානාවේ හිටියොත් ගුරුත්වාකර්ෂණ නැතුව ඉඳගෙන එයාගේ ඇටවල කැල්සියම් තැන්පත් වීම 1%කින් අඩු වෙනවා. ඒ මොකද ඉන්නේ එකම ඉරියව්වක එහෙදි අවශ්‍ය නැහැ කඳ දරා සිටීම. මොකද ගුරුත්වාකර්ෂණේ නැහැ. මාස දෙකක් හිටියොත් එයාගේ කැල්සියම් තැන්පත් වීම 2%කින් අඩු වෙනවා. මෙන්න මෙච්චර දෝ මාස ගාණක් කියනවා. ඒ මාස ගාණෙන් පස්සේ මේකට ආවට පස්සේ ඇඟ කිලින් කරනවා කඩාට වැටෙනවා. ඇට කුඩු වෙනවා. මොකද මේ අපේ ඇඟ ඇට හයි වෙන්නේ පියවර තබන ගාණේ මේ ඉරියව්ව පැවැත්වීමට අවශ්‍ය නිසා ඒ කයට ලැබෙන පහස 90 තමයි කැල්සියම් තැන්පත් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් එතනීම කැල්සියම් තැන්පත් වීම නතර කරනවා.
නිසා අපි ඇඳේ ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ අටසකිල්ලට දුර්ලභ වෙන්නාද. වැඩ කරන මහන්සි වෙනවනේ අටසකිල්ල හැදෙනවා. ඒ වගේ අපි මේ කයට යම් පහසක් අවශ්‍යයි. නමුත් පුතඥයයි කියන සතා කවදාහක්වත් මෙච්චර රූප ඇති මෙතනින් එහාට මේක හානි කරයි කියන එක දන්නේ නැහැ. ඒ මල බණින දන දන්නේ නැහැ. ඉර පණින දන දන්නේ නැහැ. මෙන්න මේ සතාට තමයි පුතඥයයි කියලා කියන්නේ. මෙච්චර සද්ද ඇති මෙතනින් එහාට මේක අතිශෝක්ති වෙනවා මේක හානි කරයි කියලා දන්නේ නැහැ. මොකද සුබ නිමිත්තක් තියෙන. අහන දේ පිළිබඳ සුබ නිමිත්තක් තියෙන නිසා කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාපං 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 කවදාකවත් ඇතිවීමක් නැහැ. ඒ පිටරට මිනිසු ගැන කියනවා මේ දිව ගැන කියනකොට හොඳ භෝජන සංග්‍රහයකට ගියොත් කාලා 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 වැස්කිලියට ගිහිල්ලා වමන කරලා එනවලු ඉතුරු ටික ගන්න. ඒ තරම් රසයි මුළු ජීවිතේම භෝජන සංග්‍රහ තියෙන්නේ කාලා කාපු ටික තියෙන නිසා බඩේ බොක්කේ තියෙන නිසා ආය කන්න බැරි නිසා වැස්කිලියට ගිහිල්ලා දිව ටැංගිල දෙක දිලා තද කරපුවාම කාපු ටික වමන කරලා ආය කනවා. ඉතින් පිසාච ප්‍රවේතියෝ කියන්නේ ඔවුනේ. ඔව්ව තමයි අපි හිතන්නේ දියුණු රටවල් කියලා. ගන්ධ, රස, පහස මේ එකකාරී සීමාව දැන නොදැන ගන්න අපිට හේතුව මේක සුබ නිමිත්ත වශයෙන් අරන් තියෙනවා. අපි දෙනවා ලස්සන රූප කොච්චර බැලුවත් කමක් නැහැ. channel television එකේ channels ගන්න වැඩි වෙන්න හොඳයි. ඒක කළු සුදු එකට වැඩි හොඳයි වර්ණ තියෙනවා. වර්ණ වලට වැඩි හොඳයි 3D පෙන්නනවා. ඊට පස්සේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බලන්න පුළුවන් නම් ඇඳේම ඉඳගෙන. ඉතින් දැන් එකම ප්‍රශ්නේ තමයි නෝන මහත්තයා බලන්න කැමති එක මහත්තයා කැමති නැහැ. එකම ඇඳේ ඉඳලා දෙන්න රිමෝට් කන්ට්‍රෝල් එකට රණ්ඩු කරන නිසා දික්ක සද්ද සෑහෙන්න වැඩිලු මේක. නෝනට ඕන එක නෙමෙයි මහත්තයාට ඕනේ. මහත්තයා ගත්ත ගමන් එයා වෙන එකක් මිටි කරනවා. නෝන වෙන එකක් වෙනද ටෙලිවිෂන් එකේ එහෙට මෙහෙට මාරු වෙවි ඉන්නවා මිසක දෙන්නටම බලන්න හම්බ වෙන දෙන්න රණ්ඩු කරන පහුවෙන්ද උදේම දෙන්න එකම වාහනේ යනවා දික්ක සද්ද නඩුවක් දාන. මුද ඕනේ ඕනේ රූප තියෙනවා. එක එකට ඔක්ක සීමාවක් නැහැ. මේක තමයි පිසාච ලෝක කියන්නේ. මම තමයි ප්‍රේත ලෝක කියලා කියන්නේ. කද්දාක සන්තෝෂ වෙන්නේ. ඉතින් අපි මේ ගත කරලා මේ බණ අහලා අපි යම් ප්‍රමාණයක සංවේගයක් පිටව ගත්තොත් අර පුක උඩ තියාන කට බිම තියාන පැණි බොන ඇඹලියෝ නේද අපි කියලා. මේ බීගන යන යෑමනේ හොම්බ යනවන් නේද මේ පැණි වලට ස්වල්ප මොහොතකින් ඒ අමා පැණිය පාශයක් බවට පත් වෙනවා නේද කියලා දැනගන්තනම් අපිට මේ දැනුම අපි දරුවෙකුට දෙන්න හදනවනම් අපි කොහොමද දෙමුද? මේ දැනුම අපි ශිෂ්‍යෙකුට දෙනවනම් අපි කොහොමද දෙන්නේ? ওই ලෝක විශ්වවල එක තැනක ලියවිලා තියෙනවද බෑන්ද ත්‍රිපිටකයේ ඇර වින මොනම ආගමකවත් වින මොනම සාහිත්‍යයකවත් නැහැ ත්‍රිපිටකයේ මේ මුළු ලෝකෙම සුබ සංඥාවට යද්දී සර්වඥාසේ තනියම සටන් කරනවා තනියම සටන් කරලා කියනවා මේ කාමය උඹලට දෙන්නේ අල්පසාවද්‍යක් වාගේ තමයි හැබැයි උත්සාහ කරපම් පුළුවන් නම් මේකෙන් ගැලවෙන්න අන්න එදාට කියනවා මේක එළවලව පහර දෙන්න හැටි එතකොට උඹට තේරෙයි ඇයි මේ කාමය නූපන් රාගයේ ඇති කිරීමට හේතු වෙන්නේ උපන් රාගයේ දියුණු පවුන කරන්න හදන්නේ අපි මේ ලෝකයේ සුභයක් වශයෙන් ගත්ත නිසා මේ මාමයා සුභයක් වශයෙන් ගත්ත නිසා මාන්නේ සුභයක් වශයෙන් ගත්ත නිසා ඉතින් අපි අසීමිත උත්සාහයක් කරනවා මේ තණ්හා මාන දිටි වඩන්න අපි හිතනක පෝසත්කමක් කිය අපි හිතන එක අපි තියෙන තනිකර අභියෝගයේ මෙච්චරයි අපේ යුග මෙහෙවර මෙච්චරයි අපේ දරුවන්ටත් මේක දෙන්න ඕනේ අපේ රටටත් මේක ගන්න ඕනේ අපේ ආගමටත් මේක ගන්න ඕනේ සංස්කෘතිය වඩන්න ඕනේ කියලා ඉතින් කසපට ගහන දඟලනවා. හරි ඒක ඇත්තටම අමාරුයි. ඔය හිතන තරම් සුබ නිමිත්ත ගණ්ඩලීසි නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පුංචි ඉඟියක් කරනවා. ඔය කොච්චර සුබ නිමිත්ත තිබ්බත් මරණ මොහොතදී සියල්ල අමතක කරන්න වෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී ගොඩක් සුබ නිමිත්ත තිබුණේ කරාට ගොඩක් අබැග්ගයකටපත් වෙන්න වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඒ අල්ලගත් ඇල්ලිල්ලෙන් බැල්ලියකේ බඩේ උපදීද කියන්න බෑ. ගැඩවිලෙක් වෙයිද කියන්න බෑ. මොකක් ඇල්ලුවාද කියලා දන්නේ නෑනේ. ඒක නිසා මැරෙන්න ඉස්සරලා නරකද මේ සුබයෙන් ඈත්වීමක් ගැන අපි කියනවා අබිනිෂ්ක්‍මණයක් කියලා. එහෙම නැත්තම් වෙන්ව යෑමක්, නික්ම යෑමක් මින් මේ සඳහා සර්වඥාචර්ය දන්නවා මේ එකපාරටම සුබ නිමිත්ත නැති කරන්න බෑ සුබ නිමිත්ත නැති කරන්න පුළුවන් මධ්‍යස්ත නිමිත්තකින් උදාසීන නිමිත්තකින්
මෙන්න මේ උදාසීන නිමිත්තර තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. ඒක තමයි කායන ප්‍රශ්නාව කියලා කියන්නේ. ඒක නිසා සර්වචන්සේ කියනවා උඹට හම්බෙලා තියෙන මේ මනුස්ස කයෙටම කායේ කායානුපස්සී ගත කරනවා නම් කායේ කායානුව බලමින් මම ඉඳගෙන ඉන්නවා, මම හිටගෙන ඉන්නවා, මම ඇවිදිමින් ඉන්නවා, මම නිදාගෙන ඉන්නවා, මම ආස්වාද ප්‍රසවාස කරනවා, මම වම දක්න වශයෙන් යනවායි කියලා එහිම හිත පැවැත්වුවොත් අපේ ජීවිතේ නිකන් 3D බලපු එකක් නිකන් 2D වලට ගියා වගේ මොකද්ද හේ බාන ගතියක් එනවා. ඊට පස්සේ වර්ණ චිත්‍රයක් කළු සුදු චිත්‍රයක් වුණා වගේ ඒ කරගෙන යන වැඩේ මේ රාග විරාග ගතියකට යනවා. මන බඳන ගතියක් නෙවෙයි තියෙන්නේ, කම්මැලි ගතියක්. නීරස ගතියක්. මේ හොඳම ලකුණක් තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ වැඩ කරනවා. සුබ නිමිත්ත වෙනුවට උදාසීන නිමිත්තක්, මධ්‍යස්ත නිමිත්තක් හිත ආශ්‍රය කරන්න පටන් ගන්න. මෙන්න මේකට තල්ලුවක්, මේකට අනුග්‍රහයක්, මේකට සප්පාය ගන්න සැලසීමක් කරන්න පුළුවන් නම් ඒකට සත්පුරුෂයයි කියලා කියනවා. ඒ කල්පනා ක්‍රමෙට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. ඒ කල්පනා ක්‍රමෙට කියනවා සම්මා සංකප්ප කියලා. භාවනා කරනකොට මේක නොලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි ළඟ සම්මා සංකප්පේ නෑ, තියෙන මිච්ඡා සංකප්පේ. අපි ළඟ තියෙන්නේ නෙක්ඛම්ම සංකල්පේ නෙවෙයි, කාම සංකල්ප. අපි මේ සැප ඉල්ලනවා. කහා පාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි ධ්‍යාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර්ග පෙනේවා, මේක පෙනේවා කියලා ප්‍රාර්ථනා කරන හැම වෙලාවකම නෙක්ඛම්ම සංකල්පේ වෙනකොට කාම සංකල්පෙ එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට කාට හරි පුළුවන් නම් මේ විරාගය නැත්තම් දිවියෑම, එහෙම නැත්තම් නිර්වර්ණ වීම, විවර්ණ වීම, ඒකාකාරී ගතිය බුදුරජාණන් වහන්සේ අවුරුදු 200කට ඉස්සෙල්ල කරපු වැඩක ප්‍රතිඵලයක්. ඒතියෙද්දිත් මේ කයේම හිත පවත්තන්, මේ ආස්වාසයේම හිත පවත්තන්, මේ ප්‍රස්වාසයේම හිත පවත්තන්. ආන්නේ විචර වැඩ කරන කෙනාට කියන යෝනිසමංස්කාරය ඇති කෙනෙක්, නුවණින් සලකන කෙනෙක්, රැඩිකල් වාදී කෙනෙක්. එයා සමන් ළඟට එන සංඥාවල සුබ සංඥාව ගන්නේ නැහැ. ඒ වෙනුවට මධ්‍යස්ත සංඥාව ගන්නවා. මොකද එක පාටම සුබ සංඥාව එලවන්න බෑ. ඒ වෙනුවට මධ්‍යස්ත සංඥාවට දොර විවෘත කිරීමෙන්, සාදර වීමෙන්, ගැටවද්ද ගැනීමෙන් තමයි අර සුබ නිමිත්ත හිමීට හිමීට දුර වෙන්න පටන් ගන්නේ. ඉතින් ඒක නොවෙන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි වෙනකොට පශ්චාත්තාපේ. අපි ඉන භාවනාව කම්මැලි වේගන යනවා. හිත නීරස වේගන යනවා. නිදිමත වේගන යනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ චෝදනා කර ගන්න එක මහ භයානක අපරාධයක්. සතිය නැතිලයි කිය. මේ සතිය හොඳටම වැඩ කරන වෙලාව, සතිය හොඳටම තියෙනවා. මේ ආස්වාද ප්‍රසවාසයේදී ආ බලාන ඉන්නකොට ඒක පෙනුනට ඒ ගැන ප්‍රමෝදයක්ක්, ප්‍රීතියක්ක්, පස්සද්දයක්ක්, සති සම්බඳන මොනවාක්වත් නැහැ. දැන් හරි පෙන්වන තමයි දැන් ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර පේන දෙයට වෛර කරන. පේන දේ අව탁සේරු කරන. එතකොට පේන්නේ නැහැ ඒකේ අයෝන සුමනසිකාරයක් තියෙනවා. ඒක ඉතින් කමඨාන සුද්ධ කළ නැවතරටත් කියනවා. ඔතෙන්ට අනේකත් විශාල ජයග්‍රහණයක්. මොකද ඔය අල්ලලා තියෙන්නේ සුබ නිමිත්තක් නෙවෙයි, මධ්‍යස්ත නිමිත්තක්. ওই නිමිත්ත බොහෝ කොට පැවැත්වීම සඳහා සංකල්ප හදාගන්න. යෝන සුමනසිකාරය හදාගන්න. ප්‍රයත්න කරන්න, අනුග්‍රහ කරන්න. එහෙම නැත්නම් සප්පාය කරනු සලසලා දෙන්න. ඉතින් මේ දේ වෙනවා කියන එක මේ දවස් 6-7ක් ඇතුළත වෙයි දෝන වෙයි දෝ කියන එක කොහොමඩක්වත් කල්ලාතෝ කියන්න බෑ. ඒ වගේම ආරයට වෙනවා මෙහාට වෙනවයි කියලා කීමේ හැකියාවක් අපි කිසිම කෙනෙකුට නෑ. සර්වඥාන්සේට පමණක් අහසේ අනුසේ ඥානෙ තියෙන නිසා දන්නවා මේ මිනිස්සයා මේ මතුවෙන ඒකාකාරීකම රාගයේ දුරවීමක් වශයෙන් දැනගන්නවා. සුබ නිමිත්ත දුරවීමක් වශයෙන් දැනගන්නවා. ඒ නිසා එයා අමාරුවෙන් නමුත් පරියන්කේ තව තප්පරයක් දෙකක්, සක්මනීසේ තව තප්පරයක් දෙකක් ගත කරගෙන කොහොම හරි එතන එතන මතුවෙන ඒ ස්පර්ශය, එතන එතන මතුවෙන මේ වම පාය තැබීම, දකුණු පාය තැබීම, ආස්වාද ප්‍රසවාසය ගත කරන්න උත්සාහ කරනවා. කරනකොට කරනකොට යාට බාහිරේ කාම වස්තු සහ කාම සංඥා නොලැබී ගිහිල්ලා තියෙන බවවත් තේරෙන්න ගොඩාක් බහුසුත භාවයේ ඕනේ. මම මේ අරමුණේ හිත පවත්තන යම්තා කාලයක් තියෙනවා නම් ඒ කාලේ ග්‍රාම සංඥාව නැහැ, ස්ත්‍රී පුරුෂ සංඥාව නැහැ, හරකා බාන පිළිබඳ සංඥාව නැහැ, රත්තරන් මිනිමුතු ගැන සංඥාව නැහැ. මම ඉන්නේ මේ අරමුණේ, මේ අරමුණේ රාගේ නැහැ,
මේ අරමුණේ සුබ සිමිත්තක් නැහැ. ඒ නිසා මම මේ අරමුණේ ඉඳ අර ඒසා විශාල එහෙම නැත්නම් දන්දාබින් දන්ද විරාගි බොහෝ අමාරුවෙන් දුරු කළ යුතු රාගේ දැන් ප්‍රයෝගයෙන් දුරු වෙනවා. ඒ ප්‍රයෝගයේ තමයි තමන්ට වැටෙන්නේ අරමුණේ හිත පැවැත්ීමේ දක්ෂකම වැඩි වෙන්න අර දුරුවන් කරන්න අමාරු අති තෙල් කුණු ගෑවුනා වගේ කියන මේ රාගය සහ රාග සංඥා එමීට දුරු වෙනවා. හැබැයි මේ යෝගාවචරයට මේක මාතුල සිද්ධ වෙන්නේ මේකයි කියලා දැනගන්න බැරිකමද කියන අයෝනිසෝ මනස්කාරය. එතන වෙන වෙන වෙලාවේ දන්නවනම් මේ නීරස වුණත් දැන් තියෙන සුබ නිමිත්තක නෙවෙයි මධ්‍යස්ත නිමිත්තක. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂය. මේ ආස්වාස් කරනවා කියන එක හිතවිල්ලක්වත් මායාවක්වත් හීනයක්වත් නෙවෙයි. අස්පනා පිට වෙන දෙයක්. ඒ නිසා මේ ආස්වාසේ බව දන්න ගතියේ තියෙන කතා. මගේ හිත කාමේ නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවේ නෙවෙයි තියෙන්නේ. මේකට හිත පවත්න්න බැරිකම නිසා තමයි සුබ නිමිත්තට තියෙන කෑදරකම නිසා තමයි අපි ආස්වාස් ප්‍රසවාසේ පැත්තක දාලා සද්ද දිගේ වේදනා දිගේ පිටිවිලි දිගේ යනවා. නැත්තම් කියනවා මේ ආනාපානේ බලায়නකොට කම්මැලි නීරසයි ඒකාකාරී එහෙනම් තහිත දන්නේම නැහැ සංගවි ගත්තයි කියලා මෙන්න මේ කරන වැඩපිළිවෙලට අනිත් පැත්තට ලැහැත් වෙලා යනවනම් ඒකට කියන යෝනිසෝ මනසකාරය කියලා නුවණින් සලකනවායි කියලා. එහෙම නැත්නම් විප්ලවීය කල්පනාවක් තියෙන්න ඕනේ. මායя මොන විදියෙන් කෙලස් දෙන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ නික්ලේශී බව හරියට තමාණ්ඩ දයන මේ උදාසීනකම හරහා නීරසකම හරහා ඒකාකාරීකම හරහා දැන් මට උගන්ලා දීලා තියෙනවා. දැන් මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ වැඩි වේලාවක් මේ මධ්‍යස්තරමනේ හිත පවත්තන්න ඕනේ කිව්වොත් ඒ කෙනා යාට සුබ නිමිති නොනව නෙවෙයි. ඒ එන සුබ නිමිත්තට යෝණ සුමනස්කාරය යොදලා සුබ නිමිත්තට අනුග්‍රහ කරන්නේ නැතුව මධ්‍යස්ත නිමිත්තට අපි කියන මූල කර්මස්ථානෙට වැඩි ඇසුරු කරන්න පටන් අරගත්තොත් අපි ළඟ තියෙන දැනුම, අපි ළඟ තියෙන ක්‍රම සහ විදි, අපි ළඟ තියෙන උනන්දුව හොඳටම ඇති. ඔකට කිසිසේත්ම අභිධර්මයේ දැනගෙන ඉන්න ඕන කමක් නැහැ. ඔකට කිසිසේත්ම පැවිදි වෙලා අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. ඔකට කිසිසේත්ම උපසම්පදා ඕන කමකුත් නැහැ. ඔකට කිසිසේත්ම බෞද්ධ වෙන්න ඕන කමකුත් නැහැ. ඔය තියෙන දැනුම ඇති වෙලා තියෙන අපි කොහොම කෙරුවක්වත් සුබ නිමිත්තට කඹරනවා. කොහෙන් හරි සුබ නිමිත්තක් දාගන්න හදනවා. ඒ නිසා භවනා කරනකොට අරකෝ ඉල්ලනවා, මේක ඉල්ලනවා. ඒ ඉල්ලන හැම දෙයකින්ම කරන්නේ අර නික්ලේශී tattweට ගරහලා, නික්ලේශී tattweට අනදර කරලා සුබ නිමිත්තට ප්‍රේම කරනවා. ඒ භවනා කරන එක නගරන්නේ සුබ නිමිත්ත එනකොට යෝනිසමනසකාරංග පැත්තක දාලා භවනාව කරගෙන යනවා. ඒකට උපමාවක් විදිහට මතක් කරන්න පුළුවන් ওই රට්ටපාල ස්වාමීන් වහන්සේ කියපු ගාතාවක්. උන්වහන්සේ අම්මගේ අප්පගේ හතර වර්ගයෙන් බූදලේ 80 කලක් පමණ ධනෙ තියෙන එකම පිරිමි දරුවා. ඒ නිසා අම්මලා තාත්තලා කොහොමඩක්වත් කැමතිුනේ නැහැ පැවිදි වෙන්න. නමුත් මෙයා පශ්චිම භවික වාග්යවන්තෙක් නිසා මේ ඔක්කොම මාරාන්තික උපවාසයක් කරලා අම්මගේ තාත්තේ කැමැත්තරන් ගිල රහත් වෙනවා. රහත් වෙලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න සවැත්නුර ආපු වෙලාවේ ඒ අම්මයි තාත්තයි ඉන්න සිටුමැදුර තියෙන වීදියේ පින්නපාතේවයි. පිටපත් ගන්නකොට ඒ ගෙදරින් හාමුදුරුවනේ දකුණකොට ගහලා එලවන තරම් තරහයි. අපේ පුතා නැති උනේ මේ මේ තාකේ ශ්‍රමණයා කරපු වැඩේ තමයි කියලා පිටපත්යක් දෙන්න තියා දොර අරින්නෙත් නැහැ. ඒ මේ හාමුදුරුවෝ ගේ පහු කරන යනකොට පිටිපස්ස දොරින් දාසියක් ඇවිල්ලා ඊයේ රෑ කුණු වෙච්ච රොටි වගේක් විසි කරන්න ගියා. එතකොට ඒ ස්වාමීන් චාලා දිනවා ඒ දාසිට කතා කරලා නැගිනේ නෝක විසි කරන්නද ගෙනියන්නේ. ඔව් ආයෙනම් මගේ පාත්‍රයට දාන්නයි කියලා මේ අම්මන්ගේ පාත්‍රයට දානකොට දැක්ක මේ මගේ ස්වාමි පුත්‍රයා නේද කියලා. ඊට පස්සේ අම්මලා දාතර කිව්වට පස්සේ ඒගොල්ලෝ පිටිපස්සෙන් අබාගෙන ගිහිල්ලා එදා දාන දෙන්න හම් වෙන්නේ පහුවෙන්ද දානෙට ආර්දනා කරලා ඒ රට්ටපාල කුමාරයා සිටු පුත්‍රයාට අඹුව පස් දිනක් ඉඳලා තියෙනවා. වස්තුව මෙච්චර තිබිලා තියෙනවා. ඉතින් අම්මා කරලා තියෙන දේ අර අඹුව පස් දිනාටම හොඳටම ගිහි කාලේ කැමැති ආකාරයෙන් අඳලා වස්තුව ගෙනල්ලා දෙපැත්තේ ගොඩ ගහලා මැදින් ආසනයක් පනවලා තිබුණා පින්නපාතේ කරා. ඉතින් ආවට පස්සේ අම්මයි තාත්තයි සුබ නිමිත්ත පෙන්නවා. දැන් අම්මගේ බූදලි මේ පැත්තේ, තාත්තගේ මෙහෙ මේ පැත්තේ. ඊට පස්සේ අර පරණ අංගනාව පස්සේ නැවිලිවෙලා ඉතින් අහනවා මම ලස්සන නැද්ද? ඔය භාවනා කරන සුරංගනාවේ බලාපොරොත්තු වෙන්නද? මට පිළි ලස්සන දේ සුරංගනාවියෝ දැක්කද? ඇවිල්ලා වුණ සුබ නිමිත්ත පාරකට මේ රට පළහමතු කියලා දෙනවා නංගී
මං එහෙම එකට නෙමෙයි භාවනා කරන්න කියලා අර පරණ ගෑණිට නංගි කියනකොට ඒ වාද්‍ය නම කලන්තය ඇදලා වැටෙනවා කියලා පොතේ දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ සුබ නිමිත්ත පෙන්නෙන්න හිටියොත් මං පින්ඳ පාත යනවා. මට 12ට ඉස්සලා දාන වෙන දන්න ඕනේ කියලා ඊට පස්සේ අම්මයි තාත්තයි දැන් මේකකින්වත් ගත්තේ නැහැ සුබ නිමිත්ත. දාන ටික වන්දලා බණට මොකද්ද කියන්නේ? රටපාල හම්දුරු කියනවා මුව වැද්දෙක් මුවයි කල්ලන්ඩ උගුලක් අටවලා තියෙනවා. දක්ෂමුවෙක් ඇවිල්ලා ඒ මුව උගුලේ තියෙන ඇම කාලා උගුල ගස්ස ගන්න නැතුව යන දිහා ඇම උගුල අටවපු වැද්දා කඳුළු පිරි දෙනතින් බලාන ඉන්නවා කියලා ගෙදරින් පිට වෙලා යනවා. ඒ නිසා හැම යෝගාවචරයෙකුටම ඇම කැපයි. සුබ නිමිත්ත කැපයි. හැබැයි යෝනිසමනසිකාරයෙන් පාවිච්චි කරනවා. මතක තියාගන්න ඕක ඇතුලේ බිලියක් තියෙනවා. ගෙඩිය පිටින් කෑවොත් අන්තිමට මාළුවා කොක්කේ. බිලිය ටික ටික කෑවනම් ඇතුලේ කොක්ක ළඟට එනකොට තේරෙනවා එතකොට මේ මාළුවා යෝනිසමනසිකාරේ තියෙන මාළුවෙක්. අපි කරන්න හදන්නේ අල්ලපු ගෙදර ගන්න ඉස්සලා අපි ගෙඩිය පිටින් කණ්ඩ හදනවනේ. කාපු ගම මාළුවා කොක්කේ. අන්තිමට ගොඩගත්තට පස්සේ ගැහෙන එක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරනවා මේ සුබ නිමිත්ත විසෙයි අයෝනිසමනසිකාරයට අහුනානම් සුබ නිමිත්ත ඇතුලේ තියෙන හැම කන. සුබ නිමිත්ත කෙරෙහි යෝනිසමනසිකාරය තියෙනනම් එයා සුබ නිමිත්තත් ඇසුරු කරාට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැහැ. ඒකට කියනවා යෝනිසමනසිකාරය. ඒක ප්‍රයෝග ඥාන කියලාත් කියනවා. ඒකට කියනවා රැඩිකල් වාදී අදහසක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා භාවනා කරාට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ස්වරූපයෙන් අපිට වෙත පැමිණෙන දේවල් ප්‍රශ්න කරගන්නත් පුළුවන්. අපිට ඒක ඕනනම් භාවනාවට අරමුණු කරගන්නත් පුළුවන්. ආනේ ඒක දන්නවනම් ඒකේ නා එයා දන්නවා මේ පාරේ බොරුවලවල් තියෙනවා. වැටුනොත් අමාරුවේ බොරුවල පන්නගෙන ගියාම බොරුවල දන්නේ නැති මිනිස්සයා බය වෙනවා මේ මිනිස්සයා යන්නේ අමාරු තැනක් කියලා. එහෙම නැත්නම් නපුරු තැන. ඇත්තටම නපුරුයි. නමුත් මම දන්නවනම් පාර ප්‍රශ්නයක් නැහැ. දැන් මේ බල්බ් වැඩ කරන විදුලිය 230 අත ගෑවොත් වදිනවා මැරෙනවා. දක්ෂ විදුලි ශිල්පියෙක් ඒක පාවිච්චි කරනවා. ෆෑන් එකක් ඔන්නා ෆෑන් එකක් හරකනවා. ලයිට් එකක් ඔන්නා ලයිට් එකක් ගන්නවා. ෆ්‍රිජ් එකක් ඔන්නා ෆ්‍රිජ් එකක් දානවා. මෝටරයක් ඔන්නා මෝටරයක් දානවා. මේ කරන්ට් වද්ද ගන්නෑ. එතකොට හරි මෝඩයෙක් ගිහිල්ලා අත දැම්මොත් කරන්ට් වද්ද ගත්තොත් ඒක ආය ආධානය කරන්න ඕනේ. එතනම ඉවරයි. ඒ නිසා විදුලිය කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරියට පාවිච්චි කරන්න දානවා. ඒ නිසා මේ ලෝකේ තියෙන රූප සද්ද ගන්ධ රස වල කිසිම කෙලෙසයක් නැහැ. යෝනිසෝමනසිකාරයෙන් පාවිච්චි කරන්න දානවා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සුබ නිමිත්ත අයෝනිසෝමනසිකාරයෙන් පාවිච්චි කිරීම නිසා ඒක නූපන් කෙලෙස් උපදවනවා. උපන් රාගේ වැඩි දියුණු කරනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් දැන් මම මේ එම කන්නේ බිලියත් එක්කයි. ඒක නිසා මට බේරුමක් නැහැ. ඒක නිසා මට රාගය ඇති නොවීම පිණිස කටයුතු කරන්න ඕනේ කියලා සමත උපක්‍රමයක් විදිහට මේ සූත්‍රයේ ඊගාව පටිනිද්දේශයේදී සර්වඥාන්ස වෙනවා අසුබ නිමිත්ත වඩන්නේ කියලා. රාගය ඇති වෙන්නේ යම් වස්තුවකට නම් ඒ වස්තුව ඇසුරු කිරීමෙන් උන්මාදක වෙන විදිහේ හිත මන්මත් කරමින්ද රාගයක් එනවනම් ඒ කිනා කල්ැතුවම අසුභ නිමිත්ත වඩලා ඒ රාගය ඇති කරන සුභ නිමිත්ත පැත්තට නොයා බේරගන්නේ කියලා කියනවා. වෙන විදිහකින් කියනවා පෙට්‍රෝල් තියෙන තැනකට පෙට්‍රල් ගහන ෂෙඩ් එකට සිගරට් බට් එකක් කරන් යන්න එපා. ලයිටරයක් පත්තු කරන්න එපා. එතකොට බක්ගාලා ගිනි ගන්නවා. පෙට්‍රෝල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට පුපුරනවා. එහෙමනම් දැනගන්න ඕනේ මේ වගේ තැන් වලට දැල්වෙන සිගරට් එකක් ගිනි පෙට්ටියක් ගහන්න යන්න එපා. ඒ වගේ කියනවා තමයි ළඟ අධික රාගේ තියෙනවා නම් අසුබ නිමිත්ත වඩා. අසුබ නිමිත්තත් මේ කයේම තමයි තියෙන්නේ. මේකෙත් ගහක් ලොම් ගහක් දතක් නියපොත්තක් හමක් අරගෙන ඒකේ තියෙන ඒ දිසා තණ්හාන ඕකාස ආදී වශයෙන් මේ කෙස් ගහක් අරගත්තොත් නැත්නම් දතක් අරගත්තොත් ඒකේ හැඩේ ඒකේ ගඳ ඒ පිහිටලා තියෙන තැන ඒ ආකාර මේ කුට්ටම ඇතුලේ දාපකොට නම් දන්ත කල්යාණී කියලා කියන එකක් ගල්වලා ගත්ත දවසේ අන්න තේරෙනවා කල්යාණී. ඉතින් අර කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා දතප්පනෝ කාලා තියෙන වෙලාවද ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කට ඇරලා ඉතින් අඬු දාලා කට අරවනවනේ.
අරලි වෙලා ගහක් ගලවනවා වගේ ඔක ගලවලා අර වීදුරු උඩ තිබ්බට පස්සේ ඕක ආයෙත් තිබුරු තැනම තියාගන්න කිව්වොත් මොකද වෙන්නේ? ගලවපු දත ආයෙත් කටේ දාගන්න කිව්වොත් එන්නේ? දත ගැන දත යුත්තේ ඒක තමයි. ආයෙනම් අම්මා මුත්තා කිව්වත් අර කුණු වෙච්චි දත ආයෙ කටේ දාගන්න බෑ. හැබැයි මීට මොහොතකට කලින් මැද දන්ත කල්යාණය කියලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලට හිනා වෙනවා 50 වගේ ඔන්න මේ දත් පිටින් මැද්දොත් මෙන්න 50. අපි ගැලෙව්වට පස්සේ ආයෙ කටේ දාගත්තොත් එහෙනම් තමයි මේකේ ගහක් බොහොම සුන්දරයි. හැබැයි සුප් එක තියෙනවා දැක්කා. නෙද්දකින් කියලා හිතෙනවා. අන්න ඒ විදිහේ මේ ඕනම දෙයක සුබ නිමිත්ත අසුබ නිමිත්ත ගන්න දන්නවනම් රාග නිශ්චිත චර්යාට මේ කයේම දෙතිසක් කුණප දෙතිසක් අසුචි අසුචි කියන වචනේ පාවිච්චි කරන්නේ. අසුචිනෝ පච්ච වෙක්කති. එහෙම කරලා හිත බේරගෙන එයාට ඒ තද රාගේ තිබුණත් තද කාමේ තිබුණත් මධ්‍යස්ත අරමුණට හිතේදීම කයට හිතේදීම ආසත් ප්‍රසාර හිතේදීම කල්දාක සුබ නිමිත්තකට යන්නේ. ඒක නිසා මේ අඤ්ඤතිත්‍ය සූත්‍රයෙන් අපිට ගන්න තියෙන පාඩම් මෙච්චරයි. මේ අපි සුභය කියලා හිතාන, సౌందර්යය කියලා හිතාන, නව නිර්මාණ කියලා හිතාන, ප්‍රගතිශීලීත්වය කියලා කෙල්ලෝ රක්ණතු කෙලස් එකතු කරන. ඒක පොඩි වැරද්දක් වුණත් අයින් කරන්න බැරි කොහොල්ල ගුලියක් වෙනවා. ඒසා විශාල මෝහපටල රාශියක් තිබුණත් මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියන මේ උපක්‍රමය හරහා අර අමාරුවෙන් අයින් කරන්න පුළුවන් කෙලෙසයට විකල්පයක් අපි දෙනවා. දැන්ຊා මේ වැඩමුළුවේදී අපිට වැඩි තාක් වෙලාවක් පුළුවන් තරම් වෙලාවක් වර්තමාන හිත පවත්වන්න පුළුවන් නම් තමන්ගේ කයෙම ඒක උර්ගා බැලිය හැක්කක් ප්‍රත්‍යක්ෂ කළ බැලිය හැක්කක් වර්තමාන කයේ පවත්වන්න පුළුවන් නම් ඒ ඉතාම අමාරුවෙන් දුරු කරන්න ඕනේ අල්පසාවද්‍ය වූ රාගය දුරු කළ හැක්කක් බවට එක තප්පරයක් එක විනාඩියක් පුරුදු කරපු එකනට වැඩෙනමනේ විශාල ධර්ම රාශියක් සද්ධාව දියුණු වෙනවා වීර්ය දියුණු වෙනවා සතිය දියුණු වෙනවා සමාධි ප්‍රඥා. අන්නේ වීර්ය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම මේ පළවෙනි ප්‍රයත්නයෙන් දියුණු කරපු එකනට තමයි ද්වේෂය පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක මහා සාවද්‍යයක්. හැබැයි ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු එකනට පේනවා ඒක ගලවල දාන්න ලීසි. මොකද එතන තියෙන්නේ පටිඝ නිමිත්ත. ඒක ආශ කරන දෙයකට නෙමෙයි අපිට ද්වේෂය ඇති වෙන්නේ. ඒකෙන් වෙන් වෙන්න ලේසිය අපට. සුබ නිමිත්තෙන් වෙන් වෙන්න බෑ. ඒක නිසා ද්වේෂ වෙන් කරලා ගත්තොත් නම් ඇත්තට මේකම යකා තමයි. බොහොම අමාරු. නමුත් රාගයට පිළිබඳ සෑහෙන උත්තරයක් දීලා සතිය වඩ아가න, කායගත සතිය ඇති කරන, රූප කර්මස්ථානෙ දිනු කරගත්ත එකනට ද්වේෂත් එක්ක වැඩ කරන එක ලේසි. නමුත් එහෙම නැතුව ගියොත් ද්වේෂට අපි යට වෙනවා. රාගය හරහා ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන අපි ද්වේෂයට වැඩ කරන්න ගියොත් අපිට ද්වේෂය අට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න සර්වචනාංශයේ යමක් ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් කරන රටාවක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ යනකොට තමයි සර්වචනාංශයේ ඉදිරිපත් කරන කාරණා මල් මාලයක් වගේ ඇමිණිලා එන්නේ. අතනින් මෙතනින් අහුලන්න ගියොත් අපිට පේනවා අපි දන්න දේවත් එක විරසක වෙන ගතියක්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සුබ නිමිත්ත හරහා තමයි අපි මේ උනන්දුව කියන එක ඇති කරන්නේ. සුබ නිමිත්ත නැති වෙච්චාම එන වචනේට සරුවචනේ දාන්නේ කලකිරෙනවා කියන වචනේ. සුබ නිමිත්ත තියෙන තාක්කල් හිත උනන්දුව පිප්පිලස් කට කණේ ධානය hina වෙනවා. සුබ නිමිත්ත නැති වෙනකොට කලකිරීම කියන වචනේ එනවා. ඒකට සංවේග කියන වචනේත් අපි පාවිච්චි කරනවා. සුබ නිමිත්තට නේද මෙතෙක්කල් දාසකම් කරේ? මේ සුබ නිමිත්ත නිසා නේද කරන හරියක් ජඩකම් කරේ? මේ සුබ නිමිත්ත රැයට කරලා මේ හොයලා දවල්ට මහත්ෙක් විදියට නෝන කෙනෙක් විදියට උපාසක උපාසිකාවක් පෙන්වන්න නේද මන් නැටුවේ? නමුත් මෙතන යටිපහුව වෙන වැරද්දක් නේද කියලා සංවේගය පහළ වෙච්ච වෙලාවේ අපි සිංහල දාලා තියෙන කලකිරණයි කියන වචනේ මේ සංවේගය තුළ තියෙන විශාල Javaක් විශාල වේගයක්. ඒක මේ සුබ නිමිත්තෙල් ළඟන යන්න අල්ලපු ගෙදෙට්ට ඉක්මන් වෙලා දුවන Java නෙවෙයි, වෙන Javaක් මේකේ තියෙනවා. ඒක දන්න නිසායි සරුවචනන්සේ කියන්නේ මේ බණ අහනකොට ඕපනයික ගුණයක් මතුවෙනවා. මේ රාගේ දුරු කිරීමේ කටයුත්ත මම මගේ පණ එපා කියලා මම කරනවා කියලා ගැම්මකුත් තියෙනවා.
ඒක ඉන්නේ හරියන කෙනාට යෝනිසමස්කාරය තියෙන කෙනාට සද්ධර්මයේ සත්පුරුෂ ධර්ම තියෙන කෙනාට තමයි. ඒ නිසා හැම වෙලාවෙම කාමයේ දිහාවට තියෙන කෑදරකම එහෙම නැත්නම් මේ එක එක පරයාගෙන යන්න ඕනේ ගතිය නව නිර්මාණ ශිල්පයේ බුදුරජාණන්සේක උත්තර ඇතේ. ඒ උත්තර කියන්නේ සංවේගය කියලා භාවනා කරගෙන යනකොට යනකොට අපිට ඒ සංවේගය පහළ වෙනවා අපි මෙතෙක් කල මොකද කරේ? අපි කාටවත් දුන්නේ මොන ආදර්ශයක්? අපිට අපේ අම්මල තාත්තා අනුකම්පාවෙන් මෛත්‍රිය මොනවද උගන්වලා තියෙන්නේ? අපි අපේ ගෝලේ ඉන්නේ මොකද්ද ඉගැන්වේ? ආ නෝයි ටික තේරෙනකොට තේරෙනවා මේ සංවේගය පහළ කරගෙන ඒක අපිට හරවන්න බෑ. තමන්න පුළුවන් ප්‍රමාණය වර්තමාන චිත්තක්ෂණයේ බේරා ගැනීමෙන් අන්තිමට අර සියලු දෙයටම උත්තර දෙන්න පුළුවන් මොකද්ද කම්පන වේගයක් ඒ පුද්ගලයා තුළ හැදෙන. ඒක හුඟක් කල් ගියාට පස්සේ සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවක ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමෙන් කරන්නේ පස්සට සිද්ධ වෙන ඒ සුබ කම්පන වේගය ඇතිවීමට අවශ්‍ය කරනා වූ වර්තමාන මොහොත එළඹ සිටීම සතිය දැනට නොතේරුණත් දැනට ඒක පිළිබඳව සාක්ෂියක් ප්‍රත්‍යක්ෂයක් නැති වුණත් සද්ධා මාර්ගයෙන් කරගෙන යන්න කරගෙන යනකොට කවදා හරි ඒක සාක්ෂාත්කරන මැරෙන්න ඉසල පුළුවන්. ඒ නිසා සීල දිනාටම මේ ධර්ම දේශනාව තමන් කරගෙන යන වැඩේ නීරස වුණත් කරගෙන යන වැඩේ ඒකාකාරී වුණත් කරගෙන යන වැඩේ මන්දෝත්සාහය කරන වගේ පෙනුණත් දුවට මතක තියාගෙන ඉඳ සර්වත්‍ංශේ පෙන්නන ප්‍රතිපදාවක් දිගේ අපි යන්නේ කෙලෙසොයි දුරු වෙන්නේ සංවේගයයි මතු වෙන්නේ අනිවදියා යෝනිසමංසකාරයෙන් බලන් අපිට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නැත්නම් දේශනාවලිය දෙවනි දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.